හරි මේගේ එකොළොස් වෙනි ප්‍රශ්නේ බලන්න. අහන්නේ කාෂ්ටි ශාකවල ද්විතීක වර්ධනය හා අදාළ වන සෛල කීපයක් සහ ඒවායි කෘත්‍යයන් පහක් දක්වා ඇත. නිරුද ප්‍රකාශයේ තෝරන්න කියලා කියන්නේ. හරි, එතකොට පළවෙනි උත්තරෙන් කියන්නේ සනල් කැම්බීමේ ඇති දිගටි මෞලික සෛල මගින් සනල් කිරණ සාදයි. හරි, ඒතර එක වැරදි. අපි දන්නවා සනල් කැම්බීම ගත්තාම මේකේ කෙටි මෞලික සහ දිගටි මෞලික කියලා සෛල වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් කෙටි මෞලික වලින් තමයි සනාල කිරණ කියන එක හදන්නේ. දිගටි මෞලික සෛල වලින් සෛලම් පටකයේ තියෙන සෛල වර්ග හතරම සහ ෆ්ලෝයම් පටකයේ තියෙන සෛල වර්ග හතරම හදනවා. ඊගාට කාෂ්ටීය ශාක මූලක බාහිකයේ බාහිර ස්තරයේ සෛල මගින් වල්ක කැම්බීම සාදයි. ඒකත් වැරදි. කඳේ, හරිද? ශාක කඳේ බාහිකයේ බාහිර සෛල ස්තරයකින් තමයි වල්ක කැම්බීම හැදෙන්නේ. හරිද? ඒක නිවැරදි. ශාක කඳ ගැන කියනවනම් හරිද? හැබැයි ශාක මුලේදී පරිචක්‍රයේ බාහිර සෛල ස්තරයකින් තමයි වල්ක් කැම්බීම කියන හැදෙන්නේ. හරිද? බලන්න පරිචක්‍රය කියන එක අන්තස්චර්මයේ ඇතුලින් තියෙන්නේ. මුදුස්තර සෛල ස්තර දෙකකින් හෝ තුනකින් තමයි හැදලා තියෙන්නේ. ඒතකොට ඒකේ පිටත තියෙන සෛල ස්තරය තමයි පරිචක්‍රය. පිටත තියෙන සෛල ස්තරය තමයි මේ මුලේ මුලේ වල්ක් කැම්බීම හදන්න දායක වෙන්නේ. ඒගාර ශාක කඳක ලිහිල්ව සැකසුණු වල්ක සෛල වලින් බිඳු දෙය සිදුවී කියලා කියනවා. හරි, වල්ක සෛල ලිහිල්ව සැකසීලා හැදෙනවා වාසිදුරු කියන ඒවා. ඒතර වාසිදුරු හරහා වෙන්නේ උස්වේදනය. හරි, සහ ශ්වසනය වායු හුමාරු වෙනවා. එතකොට බිඳු දෙය සිදුවෙන්නේ ජලචිත්‍ර හරහා විතරමයි ශාකෙන්. ඒක ද්විතීක සෛලමයට එක්වන නව සෛල මගින් ජල පරිවහනය නවතා අරටුව සාදයි. ඒකත් ඇරදි. ද්විතීක සෛලම එකතු වෙන මේ කියන්නේ අලුතෙන් තුන සෛලම් වලින් මේ හැදෙන්නේ එලේ කියන එකනේ. අර මුල්ම කාලේ මේ හැදුණු ද්විතීක සෛලම තමයි මේ හරි මැද්දටම ශාකන්දේ මැද්දටම තල් වෙලා ගිහිල්ලා අරටුව කියන එක හදන්නේ. හරි, එතකොට අර ද්විතීක සෛලමේට එක්කන නව සෛල කියලා කියන්න බෑ. පැරණි ද්විතීක සෛලම තමයි අරටුව කියන එක හදන්නේ. හරිද? අරටුව ජල පරිවහනය කරන්නේ. පරිචර්මයේ ඇති වල්ක සෛල ජලයට සහ වායුවට අර අපාර ගම්මයි කියලා කියන එක හරි. වල්ක සෛල මේ සුපිරින් තැන්පත් කරලා දින්න වගේ බිත්ති වල, ඒ නිසා ජලයට සහ වායුවට අපාර ගම්මයි. පරිචර්මයේ කියන එකට අයිති වෙනවා මොනවාද? වල්කේ සහ වල්ක කැම්බියම් සහ ඒ මගින් නිපදවන පටක තමයි අයිති වෙන්නේ පරිචර්මයේ කියන එකට. හරි, වල්ක කැම්බීමෙන් ඇතුල් පැත්තට හදනවා ද්විතීක බාහිකය කියන කොටස, පිට පැත්තට හදනවා වල්කය. හරි, එතකොට වල්ක කැම්බීමයි ඒකෙන් ඇතුළට සහ පිටතට හදන පටක සියල්ලම එකතු කරගත්තාම ඒ තුනට අපි කියනවා පරිචර්මය කියලා. හරි, එතකොට පරිචර්මය මගින් අපචර්මය ප්‍රතිස්ථාපනය වෙනවා කියලා අපි කියනවා. මොකද ද්විතීක වර්ධනේ මුල් කාලින්ම අපචර්මය ගැලවිලා ඉවත් වෙන නිසා. හරි, ඒක මේක නිවැරදි එක අපෙන් ඇහුවේ. නිවැරදි උත්තරේ පහ. හරි, ඊගා 12 වෙනි ප්‍රශ්නේ පාත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. අන්තිමට අපි අහන්නේ දැන් මේක උත්තර වලින් අපිට කතා කරන් කියන ලේසි. ඒ ප්‍රකාශය ප්‍රකාශයේද හේතුවද සත්‍යයි කියලා කියනවා. ව්‍යුත් බීජක ශාකවල ඇත්තේ මෘදු දැවයි. හරි, ඒක හරි. අපි කියනවා ව්‍යුත් බීජක ශාකවල තියෙන දැවය. දැවය කියලා කියන්නේ ද්විතීක දැවය කියන්නේ කාෂ්ඨය කියන එකම තමයි. කියන්නේ ද්විතීක සෛලම වල එකතුව. හරි, සනල් කැම්බියම ඇතුලේ තියෙන ද්විතීක සෛලම එකතුව තමයි අපි කියන්නේ දැවය නැත්නම් කාෂ්ඨය කියන එක. එතකොට ව්‍යුත් බීජක ශාකවල තියෙන්නේ මෘදු දැව කියලා අපි කියනවා. අවුත් බීජක ශාකවල තියෙන දැවයට දෘඩ දැවයක් කියලා අපි කියනවා. එතකොට හේතුව ඉදිරියට තියෙන ඒවායේ සෛලම වාහිනී පැවතීම නිසා. හරිද? ඔයාලා දන්නා ඉතින් මේ විවුත් බීජක ශාකවල සාමාන්‍යයෙන් සෛලම වාහිනී නැහැ. හරිද? සෛලම වාහිනී තියෙන්නේ අවුත් බීජක ශාකවල. අර විවුත් බීජ ශාකවල නියුට්‍රොෆයිට් අංශයේ නීටම් වගේ සමහර ශාකවල දකින්න ලැබෙනවා. නමුත් පොදු විවුත් බීජ ශාකවල අපිට සෛලම වාහිනී නැහැ. හරිද? හැතන සෛල වාහිනී නැති නිසා තමයි යම් ඍතුදා විදියට සැලකෙන්නේ. හරි, ඊගාට සමහර ශාකවල නෑ. හරි, එතකොට මේ අපේ ඒ පළවෙනි ප්‍රකාශයේ ප්‍රකාශයේද හේතුල් සත්‍ය කියලා කියනවනේ. එතකොට මේ ඒ ප්‍රකාශය හරි, නමුත් හේතුව වැරදි. ඊගා දෙවෙනි උත්තරේ බලමු. බී ප්‍රකාශයේද හේතුවද සත්‍ය වන අතර හේතුව මගින් ප්‍රකාශය කවුරු වේ? හරි, එතකොට මේක බී කියන්නේ සමහර ශාකවල පත්‍ර සිරස්ව දිශානතිය ඇති එක. හරි, මේවා තීව්‍රාලෝකයෙන් නිරාවරණය වීමෙන් පත්‍ර තලයට සිදුවන හානි වැළැක්වීම සිදුවේ. හරිද? ඒක හරිනේ. අර පත්‍ර දිශානතිය ආකාර දෙකක් තියෙනවා. හරි, එකක් තමයි මේ පත්‍රයේදී මේ විදිහට සිරස්ව පත්‍ර දිශානතියක් තියෙන්න පුළුවන්. හරිද? ඒකට වැඩෙන ආලෝකය කියන පත්‍රයට සමාන්තරව යන නිසා
පත්‍ර තලයට ලොකු හානියක් සිදු වෙන්නේ නැහැ. හරි. හැබැයි ඕක පත්‍රයේ මේ විදිහට තිරස්ස තිබුත් එහෙම අර වැටෙන ආලෝකයේ කෙලින්ම පත්‍ර තලයට හිම් පිටීම පදිත් වෙනවා. එතකොට හානිය වැඩි. එතකොට අර කිසියම් පත්‍රයක දිශා නැති තිරස්ස තියෙනවා නම් මේ වගේ ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ උපරිම ආලෝක කිරණ ප්‍රමාණයක් ගන්න. මොකද අඩු ආලෝක තීව්‍රතාවයක තමයි එයා වැඩෙන්නේ එහෙනම්. හරි. එතකොට අඩු ආලෝක තීව්‍රතාවය හරි හොඳටම ගන්න තමයි ඒ තිරස්ස පත්‍ර දිශානත වෙලා තියෙන්නේ. හරිද? හැබැයි එහෙම ගැටලුවක් නැති කෙනෙක්ට නම් يعني යට තියෙන ගැටලුව ආලෝක තීව්‍රතාවයේ වැඩිකම නම් හරිද? එයා ඒ ආලෝක තීව්‍රතාවයෙන් බේරීම සඳහා සිරස් පත්‍ර දිශානතියක් මේ ඇති කර ගන්නවා. හරිද? එතකොට මේ මේකේ හේතුවයි ප්‍රකාශයයි දෙකම හරි නේද? B හරි. දෙක තුනේ හරි. ඊග C එකත් බලමු තුන්වෙනි එක. සීවල ප්‍රකාශයේ සත්‍ය වෙන අතර හේතුවද සත්‍යයි කියලා කියනවා. දීපිජ පත්‍රී ශාක පත්‍රවල උඩු සහ යටි අපචර්මීය සෛල හරිතලව දරයි කියලා කියනවා. හරි. එතකොට දීපිජ පත්‍රී ශාකයක ඒ කියන්නේ උඩු අපචර්මයේ සහ යටි අපචර්මයේ කියන්නේ දෙකේම අපිට අපචර්මයේ තුල පූටිකා දකින්න පුළුවන්. හරිද? වැඩිපුර තියෙන්නේ යටි අපචර්මයේ. හැබැයි ඉතින් උඩු අපචර්මයේ ඒ කියන්නේ යම් විශේෂ ප්‍රමාණයක් හරි තියෙනවා පූටිකා. එතකොට අපචර්මයේ තියෙන විශේෂ සෛල වර්ගය තමයි පූටිකා කියලා කියන්නේ. ඒ වගේම මේ පූටිකා වල කියන්නේ අතරම් පූටිකා වල කියලා කියන්නේ පූටිකා හැදලා තියෙන පාලක සෛල. හරිද? එතකොට පාලක සෛල තමයි හරිතලව දරන එකම අපචර්මීය සෛල වර්ගය වෙන්නේ. හරිද? එතකොට මේක කියන්නේ දීපිජ පත්‍රී ශාක පත්‍රවල උඩු සහ යටි අපචර්මීය සෛල හරිතලව දරයි. හරිද? එතකොට දැන් අපචර්මීය සෛල හරිතලව දරයි කියන කිව්වා මේක අර පොදුවේ සීලුම අපචර්මීය සෛල හරිතලව දරන්නේ නැහැ. හරිද? එකම අපචර්මීය සෛල වර්ගයේ හරිතලව තියෙන පූටිකාවල තියෙන පාලක සෛල. හරි. එතකොට එතනත් ප්‍රකාශයේ වැරද්දක් තියෙනවා. මෙතන නිකම්ම අපචර්මීය සෛල හරිතලව දරයි කියලා කියන්නේ. එතකොට පාලක සෛල වල විතරයි එහෙම හරිතලව තියෙන්නේ. ඊගාට එම සෛල ප්‍රබසංශ්ලේෂණයේදී සිදුවන ඉලෙක්ට්‍රෝන හෝමාරුව මගින් නිපදවන ශක්තිය භාවිතයෙන් ග්ලූකෝස් හැදේ. හරිද? එතකොට දැන් මෙතන හේතුව ගත්තත් අර දැන් පාලක සෛලවල ප්‍රබසංශ්ලේෂණය වෙනවානේ හරිතලව තියෙන නිසා. නමුත් මේ පාලක සෛලවල මේ ඒ තියෙන හරිතලවල ආලෝක ප්‍රතික්‍රියා වෙනවා. හරිද? يعني ප්‍රබසංශ්ලේෂණ ආලෝක ප්‍රතික්‍රියා වෙනවා. ඒ වෙලාව ඒකෙන් ATP හදා ගන්නවා. හරිද? නමුත් ATP හදාගත්තට පස්සේ ඒ ATP පාවිච්චි කරන්නේ මොනවා වෙනුවෙන්ද? හරි. එයා ඒ ATP යොදාගන්නේ මේ පූටිකාවල ක්‍රියාකාරීත්වය සඳහා. මොකද ඔයාලා දන්නවා පූටිකා විවෘත වෙන්න නම් මේ යාබද අපචාර මිසයිල් වල ඉඳන් පාලක සෛල තුල පොටෑසියම් යවන්න ඕනේ. ඒක සක්‍රීය ක්‍රියාවලියක්. හරිද? ඒ සක්‍රීය ක්‍රියාවලියට පොටෑසියම් පොම්ප කරන්න අවශ්‍ය කරන ශක්තිය තමයි ඒ ATP ටික තමයි එයා ප්‍රබසංශ්ලේෂණයෙන් හදාගන්නේ. හරිද? එතකොට එතනින් එහාට ඒ ප්‍රබසංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව විතරයි අතුරු වෙන්නේ. එතන ඒ හරිතලව තුල කැල්වින් චක්‍රයක් වෙන්නේ නැහැ. තේරුණාද? එතන හරිතලව දීලා තියෙන පාලක සෛල වලට මේ පොටෑසියම් පොම්ප කරන්න ඕන කරන ATP ටික හදාගන්න. එහෙම නැතුව කැල්වින් චක්‍රයට ඕන කරන ATP ටික හදාගන්න නෙමෙයි. හරිද? හරි. එතකොට මේ මේකේ C වල මේ දෙකම වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ප්‍රකාශයත් වැරදි, හේතුවත් වැරදි. ඒකට A හා B ප්‍රකාශය අසත්‍ය වන අතර හේතු සත්‍ය වේ කියලා කියනවා. හරි. ඒක අපි ඉස්සලා කතා කරානේ. ඒ B ප්‍රකාශ දෙක සත්‍යයි. නමුත් හේතු අසත්‍යයි කියලා කියනවානේ. මේ එතකොට හේතුව අසත්‍යයි කියන්න බෑ. B වල හේතුව සත්‍ය වුණානේ. ඒකට A හා C ප්‍රකාශ සත්‍ය වන අතර හරි. එතකොට C අපි වැරදි කියලා ගත්තානේ. එතකොට පහ උත්තරය අයින් කළා දාමු. උත්තරය එන්නේ දෙක මේකේ. හරි. ඊගත් 13 සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඒ කියන පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි වෙන විට උස්සන ශීඝ්‍රතාවය වැඩි වෙනවලු. මේ අඩු වෙන එක තමයි වෙන්නේ ශීඝ්‍රතාවය. ඒත් ආලෝකයේ ඇති විට උස්සන ශීඝ්‍රතාවයට වැඩිපුර බලපෑමක් ඇති කරන්නේ මොකද? දුෂ්ණත්වයෙන් තමයි වැඩිපුර බලපෑමක් ඇති වෙන්නේ. ඊගාට පස වියලි විට පස් අංශු වලට තදින් බැඳී ඇති ජලය එහෙම අවශෝෂණය කරන්න බෑ. ඒක වැරදි. ඊගාට බිඳු දෙහිල ආර්ද්‍රතාවයේ සහිත දිවා කාලයේදී සිදුවිය හැකි කියලා කියනවා. එතකොට ඉහළ ආර්ද්‍රතාවයක් නෑ රාත්‍රී කාලයේදී බිඳු දෙහි සිද්ධ වෙන හේතුව තමයි සාපේක්ෂතාවයේ උපරිම වෙලා. හරි. එතකොට සාපේක්ෂතාවය 100%ක් විතර වෙන්න ඕනේ. එතකොට උස්සේදී නැවතිලා යනවා. එහෙම වුණොත් තමයි එතකොට බිඳු දෙය දකින්න ලැබුණේ.
හරි. එතකොට නමුත් දිවා කාලයේදී අර සාපේක්ෂතාවය 100%ක් දක්වා යන්නේ නැහැ. හරිද? ඉහළ අර්ධතාවය කියලා කිව්වට 100%ක්ම ළඟා වෙන්න බෑ. එහෙනම් දවල් කාලේ අපිට උත්සේදනයක් බිඳු දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊගාට මුල්වල අන්තස්ථර්මය මගින් සෛලමේ ඇති ජලය හා ඛනිජ නැවත බාහිකයට කාන්දු වීම වළක්වයි කියලා කියනවා. ඒක හරි. හරිද? ඔය අන්තස්ථර්මය කියන එක වැඩ දෙකක් කරනවා. එකක් තමයි අන්තස්ථර්මය අර මේ ජලය සහ ඛනිජ අවශෝෂණය මාර්ගයේ තියෙන අවසාන පිරිසුම් ලක්ෂ්‍ය විදිහට වැඩ කරනවා. හරිද? එතන අන්තස්ථර්මය මගින් මේ උරාගන්නේ අර නහිත කර දේවල් උරාගන්නේ නැහැ ශාකයට. හරිද? අන්තස්ථර්මයෙන් ඇතුළට ගන්නේ නැහැ. ශාකේ රහිත කර දේවල් විශේෂ ද්‍රව්‍ය වගේ වගන්නේ නැහැ. ඒ වගේම සෛලම් පටකය තුල එකතුණු දේවල් තියෙනවානේ. يعني අන්තස්චර්මයෙන් ඇතුළට ඇවිල්ලා ඒ සෛලම් පටකය තුල එකතුණු දේවල් වලට නැවත පාංශු ද්‍රවණයට කාන්දු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඇතුළට ආව නම් ආවම තමයි. එතකොට මේ උත්තරේ පහ හරි. හරි. ඊගාට ශාකවල නාරිජන් තිර කිරීම සහ නාරිජන් පරිවෘත්තිය දායක මූලද්‍රව්‍ය. يعني නාරිජන් තිර කරන්නේ යකඩ නාරිජන් පරිවෘත්තිය කරන්නේ නිකල් සහ මොලිබ්ඩිනම්. හරිද? එතකොට පිළිවෙලින් තියෙන්නේ උත්තරේ 1. හරි. ඊගාට භෞමික ශාකවල ජීවන චක්‍රයේදී බීජාණු ශාකයේ සිදුවන උණු විභාජනයෙන් බීජාණු සෑදේ. හරි. බීජාණු හදන්නේ උණු විභාජනයෙන්. ඒක හරි. ඊගාට පොගනාටුම් සහ ලයිකෝපෝඩියම් සමබීජාණුකතාවය වෙන්නයි. හරි. පොගනාටු සමබීජාණුකයි. ඊගා ලයිකෝපෝඩියම් ඉන්නේ මේ සෙලජිනෙල්ලා අයිතෙන වංශය. කියන්නේ ලයිකෝෆයිටා වංශය ඉන්නවා වර්ග දෙකක්. හරි. ලයිකෝෆයිටා වංශයේ ශාකක් බෙදෙන වර්ග දෙකකට ශුකීපාසය සහ කදාපාසය කියලා. ශුකීපාසය සියල්ලම විෂම බීජාණුකයි, කදාපාසය සියල්ලම සමබීජාණුකයි. හරිද? ශුකීපාසයට උදාහරණයක් තමයි සෙලජිනෙල්ලා. කදාපාසයට උදාහරණයක් තමයි ලයිකෝපෝඩියම්. ඊගාර සෙලජිනෙල්ලා වල පුංජන්මාණු ශාකය මහා බීජාණු දානයේ පිටින් ආවරණය වී ඇත. ඒක ඇරදී අපි දකින මෙහෙම සෙලජිනෙල්ලා වල තියෙනානි පුංජන්මාණු ශාකය සහ ජාජන්මාණු ශාකය. එතකොට ඒක අර ඒ ජන්මාණු ශාක කියන්නේ දැන් ශුත්‍ර බීජාණු ප්‍රරෝහණයලා තමයි එතන පුංජන්මාණු ශාකය හැදෙන්නේ. එතකොට මේ පුංජන්මාණු ශාකය අර ශුත්‍ර බීජාණු පිටින් වටලා දිනවා. හරිද? ඒ වගේම ජාජන්මාණු ශාකය හැදෙන්නේ මහා බීජාණු ප්‍රරෝහණය වෙලා. එතකොට ඒ මහා බීජාණුයේ තිබුණු පිටියෙන් ජාජන්මාණු ශාකය වට වෙලා තියෙනවා. හරි. මේක මේ මාරු කරලා ඉහළ තියෙනවා. ඊගල් සයිකස් වල ගුණකෝෂය ඒක ගුණ වෙන අතර ඇන්තෝෆයිටල් ගුණකෝෂය 3 ගුණයි. ඒක හරිනේ. දැන් සයිකස් වල එතකොට මේ ඇන්තෝෆයිටා වල මේ ගුණකෝෂය කියන එක හැදෙන්නේ අර ද්විත්ව සංසේචනයේ ප්‍රතිපලයක් ඉදිරියේනේ. ඒතොර ඒකෙදි ද්විත්ව සංසේචනය කියන්නේ එක ශුක්‍රාණුවක් අණ්ඩශෛලයත් එක්ක එකතු වෙලා ද්විගුණ යුක්තාණු හදනවා. අනිත් ශුක්‍රාණුව මේ ද්‍රව්‍ය නෂ්ටි දෙකත් එක්ක එකතු වෙලා එතකොට ඔක්කොම නෂ්ටි තුනක් තියෙනවානේ. ද්‍රව්‍ය නෂ්ටි දෙකයි ශුක්‍රාණුවේ තියෙන නෂ්ටියයි ඒ තුනම එකතු වෙන. එතකොට ත්‍රිගුණ නෂ්ටියක් සහිත සෛලයක් එතන හැදෙන්නේ. ඒ නිසා එකෙන් හැදෙන්නේ ත්‍රිගුණ ගුණපෝෂය. හැබැයි සයිකස් වලදී නිකම්ම ජාජන්මාණු ශාකයේ තමයි ගුණපෝෂය බවට පත් වෙන්නේ. හරිද? එතකොට ජාජන්මාණු ශාකය කියන්නේ එක එක ඒක ගුණයි. හරි. ජන්මාණු ශාක පරම්පරාව ඒක ගුණයිනේ. ඉතින් ඒක තමයි ජාජන්මාණු ශාකයෙන් තමයි ගුණපෝෂය හැදෙන්නේ. නිසා ගුණපෝෂයත් ඒක ගුණයි. ඉංගාන් බීජය කලලය සංචිත ආහාර අඩංගු ගුණපෝෂය හා බීජාවරණයකින් සමන්විතයි. හරි. බීජය කියන එකේ තියෙනවා කලලය තියෙනවා මේ සංචිත ආහාර අඩංගු ගුණපෝෂයක් තියෙනවා බීජාවරණයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන කොටස් තුන බීජයක. හරි. එතකොට මේකේ අපින් අහුවේ අසත්‍ය ප්‍රකාශය. අසත්‍ය වෙන්නේ මේකනේ 3. මාරු කරලානේ ඒක තියෙන්නේ. හරි. එතකොට දැන් මේකේ ශාකවල ප්‍රශ්න ටික විතරයි කතා කරන්නේ. ඊගා ප්‍රශ්න ටික අපි ඊගා පාඩම් පාඩුවට කතා කරනවා. හරි. එතකොට මේකේ 43 තියෙනවා ශාක පාඩමේ ප්‍රශ්නයක්. අසත්‍යක අහන්නේ රතු ආලෝකය බීජ ප්‍රරෝහණයේ ප්‍රතිශතය වැඩි කරන අතර දුර්රක්ත කිරණ බීජ ප්‍රරෝහණය නිෂේධනය කරයි. එතකොට ප්‍රකාශය හරි. මේ ඊගාට බී වලින් කියන්නේ ශාකයක් ඍජුවම ආලෝක නිරාවරණය වූ විට දුර්රක්ත කිරණ ඊගා රතු ආලෝක අනුපාතය වැඩි වේ. ඒ නිසා අතු බෙදීම උත්තේජනය වේ කියලා කියන්නේ. එතකොට මේ හරි ඒකේ තියෙන මේ වගේ එකක් මම මේ කලිනුත් විස්තර කරා අපේ ශාක පාඩමේ MCQ කතා කරද්දී.
අර වනාන්තරයේ කියන තියෙදි වියන ශාකෝ වගේ තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ තව චූටි පැලගස් තියෙනවා මේ වගේ වියනට යටින්. හරිද? එතකොට මේ වියන අපි රතු ආලෝකය ගත්තා මේකේ තරංගායම නුව මේ වර්ග දෙකක් කතා කරනවා. රතු ආලෝකය සහ දුරස්ථ ආලෝකය කියලා. එතකොට මේ වැඩිපුර වියන මගින් උරා ගන්නවා රතු ආලෝකය. වියන පහු කරගෙන දුරට යන ඒවා ඒක මම මතක ගියානේ එහෙමයි පහු කරන් දුරට යන නිසා ඒවට කියනවා දුර රක්ත ආලෝකය කියලා. හරිද? එතකොට මේ මේ වියන් මේ වියන් යටින් තියෙන ශාක වලට ගොඩක් ලැබෙන්නේ දුර රක්ත ආලෝකය. හරිද? එතකොට දු මේ වියන් යටින් තියෙන ගස් වලටත් ඕනේ දැන් මේ වියනෙන් උඩට එන්න. ඒ කියන්නේ උසයන්ට තමයි යාටත් ඌමනාව දෙන්නේ. මොකද ලැබෙන ආලෝකයේ තීව්‍රතාව අඩුයි. හරිද? එතකොට වැඩි ආලෝක තීව්‍රතාවක් ඕන කරන ශාකය වගේ දුර රක්ත ආලෝකින්න හමුවේ ශාකයෙන් සම්පත් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ උසෑයම සඳහා. හරිද? අතු බෙදෙන්නේ නැහැ. උසෑයම තමයි වෙන්නේ. ඒක දුරස්ථ ආලෝක වලින් එනම් කරන්නේ මොකක්ද? ශාක උසෑයම තමයි උත්තේජනය කරන්නේ. හරිද? ඊට පස්සේ මෙයෙන් උඩට ආවට පස්සේ දැන් යාට දුරස්ථ ආලෝකයට වඩා වැඩිපුර රතු ආලෝකය ලැබෙනවා. හරි? එතකොට මොකද වෙන්නේ? රතු ආලෝකයෙන් කරන්නේ උසෑයම නිෂේධනය කරලා අතු බෙදෙන එක උත්තේජනය කිරීම. හරිද? එතකොට මේ මෙන්න මේක ගත්තාම ශාකයා ඍජුම ආලෝක නිරාවරණය වුණාම මේ වාක්‍ය හරි. මෙතන මේ ගණිතමය වශයෙන් මේ අනුපාතය හිතුවොත් පොඩි අවුලක් තියෙනවා. නමුත් රිසෝසුකේ තියෙන ඔය විදිහටම තමයි මේ නිසා ඔක වාක්‍යය නිවැරදි. හරිද? ඊගාවට දැන් මේකේ අදහස් නේද ඌරක්ත කිරණවලට වඩා රතු ආලෝකයේ වැඩි වුණා කියන එක තමයි මේකෙන් කියන්න හදන්නේ. එතකොට අතු බෙදීම උත්තේජනය වේ කියන එක හරි. රතු ආලෝකයෙන් කරන අතු බෙදීම උත්තේජනය. ඊගාට බීජ ප්‍රරෝහණයේදී බීජ පැලය පස මතු පිටට පැමිණි පසු බීජ අතරේ දික්වීම නිෂේධනය රතු ආලෝක ප්‍රතිග්‍රාහක වලින් සිදු වෙනවලු නැහැ. නිල් ආලෝක ප්‍රතිග්‍රාහක වලින් තමයි කරන්නේ. එහෙනම් සී වැරදි. ඊගාට ශාකවල ආලෝකය නොලැබෙන පැත්තේ සෛල දික්වන වේගයට වඩා ආලෝකය ලැබෙන පැත්තේ සෛල දික්වන වේගය වැඩි නිසා ප්‍රරෝහය ආලෝකයේ දෙසට වර්ධනය වේලු. හරි, මෙහෙම ගහ තියෙනවා නම් මෙහෙන්නම් ආලෝකය ලැබෙන්නේ මේක මෙහෙ නැවෙන්න ඕනනේ. එතකොට මේ නැමෙද්දි මේ වැඩිපුර දික් කියලා දෙන්නේ කවුද? මේ පැත්තේවා. හරි, මේ වගේ දිග වැඩිනේ. දැන් ආලෝකය නොලැබෙන පැත්තේ සෛල තමයි වැඩිපුර දික් වෙන්න ඕනේ. හරි, මේක කියද අනිත් පැත්තටනේ. ඒතරේ වැරදි. ඊගාට වනාන්තරයක දුර්ලභ කිරණ හේතුවෙන් වියනට යටින් නැති ශාක උසින් වර්ධනය වීමට වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කරයි. ඒක හරි. දුරස්ථ කිරණ වැඩි සම්පත් ප්‍රමාණයක් දානවා උසයන්. ඒක හරි. එතකොට උත්තරේ CD අසත්‍ය ප්‍රකාශනය වෙයි. ඒ කියන්නේ 4. හරි, ඊගන් බලමු තව පේපර් එකක්. හරි, 2023 සබර්ගම් පළාත් පේපර් එක. හරි, ඒක ශාකේ ප්‍රශ්න ටික බලමු. හරි, මේ කියන්නේ අපචාරමය කෘත්‍යයක් නොවන්නේ මොකක්ද? හරි, යාන්ත්‍රික හානි වලින් හා ව්‍යාජනකයන්ගේ සිදුවන හානි වලින් ආරක්ෂා කරන එක. හරි, උච්චාරණය නිසා ජල හානිය වළක්වනවා. මූලිකේශ ජලය හා ඛනිජයන අවශෝෂණයට දායක වෙනවා. පාලක සෛල වායු කුමාරුට හේතු වෙනවා. කේශයන් ත්‍රිකුම් මගින් ජල හානි වීම වැඩි කරනවලු. හරි, ඒ තුනේ එක නම් වැරදිනේ. ඔන්න එක උත්තර ටික එහෙම මොළු විදිහට දීලා තියෙන්නේ. හරි, කොහොමද අපි චර්මයේ කෘත්‍ය ටික ඔයාලා මතක් කරගන්න. ඒකයි වෙන්න ඕනේ මේකෙන්. හරි, දැන් උත්තර ටික නම් ලේසි. හරි, ඊට පස්සේ ශාකවල පවතින සෛල වර්ගයක ලක්ෂණ කීපයක් දීලා තියෙනවා. ඒතකොට මේ සෛල මොකක්ද කියලා තමයි හොයාගන්න ඕනේ. හරි, සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. ඊගාට සෛලවල සෛල බිත්ති අසමාකාරව ඝන වී ඇත. හරිද, මොකක්ද වෙන්න ඕනේ? ඉස්සුල කෝණාස්තර වෙන්න ඕන නේද? ඊගා ලපටි ශාකකඳන් වල හා වුන්ත වල අපචාර්මයට යටින් රැහැන් ආකාරයට පිහිටෙනවා. මේ සෛල සන්ධාරණය සපේන කඳන් සා මුල් සමග දික්වීම සිදු වෙනවා. හරි, ඒ ඉස්සුල කෝණාස්තර සෛල. හරි, ඊගාට අරටුව සහ හෙලය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක්ද? ඒවා ශාක කඳ හෝ මුල පරයන්තයට ආසන්නව පිහිටයි කියනවා. අරටුව සහ එලය කියන එක ගත්තාම
ඒකන දීතික සයිලමන එකන්න ඒවා තියෙන්නේ සනාල් කැම්බීමට ඇතුළින් හරි සනාල් කැම්බීම හදන දීතික සයිලම තමයි අපි අරටුව සයිලය කියලා ඒවෙන් කරලා තියෙන්නේ හරිද අරටුව කියන් මුල්ම කාලය හැදුණු දීතික සයිලම එලේ කියන්නේ ඊට පස්සේ හැදුණු නව දීතික සයිලම පරයන්තයේ නෙමේ තියෙන්නේ මැද්දි ඉඟට අරටුවට පිටින් ඇති තවදුරටත් සයිලම විශය පරිවහනය කරන අවදීතික සයිලම පටක එලේ ලෙස හඳුන්නයි ඔයක හරි සාමාන්‍යයෙන් එලය අරටුවටත් අද පැහැන් යුක්තයිලු වැරදි අරටුව තම තද පාට හේතුව ඒගේ රෙසින් වගේ ඇවිද කාබනි සංයෝග තියෙන නිසා ෆ්ලෝයම් පරිසංක්‍රමණයට ප්‍රාථමික ෆ්ලෝයම් පමණක් දායකෙනලු ප්‍රාථමික ෆ්ලෝයම දායකෙන් නෑ මේලා දීතිකර්ධනයෙන් පස්සේ මේ අහා ඒකදී දැන් එලේ සහරටුව ගැන අහන්නේ වත් ඉතින් එලේ සහරටුව කියන එකට අයිති වෙන දීතික සයිලම විතරයි අපි නිකන් දීතික වර්ධනයේ චේෂාක් කඳක් හෝ මුලක් ගැන හිතමුකෝ එතකොට ඒකේ මේ මේ ෆ්ලෝයම පරිසංක්‍රමණයේ දායක වෙන්නේ ද්විතීක ෆ්ලෝයම පමණයි ප්‍රාථමික ෆ්ලෝයම දායක වීමක් නැහැ ඊගාට පැරණි ද්විතීක ෆ්ලෝයම කැඩීමේදී නොයයි කියනවා ඒකෙම කියන්න බෑ ඒකෙත් අර දැන් දැන් අරටුවත් කියන්නේ මොකද්ද පැරණි ද්විතීක සයිලමනේ ඒතොර ඒවට ජලය පරිවහනය කරන්න බෑ මොකද ඒවා කැඩලා බිඳලා ගිහින් තියෙන්නේ ඒ වගේම තමයි පැරණි ද්විතීක ෆ්ලෝයම ගත්තත් ඒවත් කැඩලා බිඳලා යයි හරිද අලුතෙන් හදන ද්විතීක ෆ්ලෝයම පරිවහන ශෘත්‍ය ඉෂ්ට කරයි දුනි වෙරදීක අහන්න උත්තරේ දෙක ඊගාට පහත සඳහන් කුමක් දිගු දුර පරිවහනය සඳහා එක ක්‍රමයක් අහනවා තෝරවායන ඉන්නේ එයා ලේසි හරිද ඒවා ඕනම ළමයට කරගන්න පුළුවන් ප්‍රශ්න ඒවත් කරගන්න බැයි නම් බේසික් එකම හදාගෙන එන්න ඕනේ ඒ වගේ ළමයෙක් ඊගාට සම්බන්ධක පටකවල ආයක ශාකේ ප්‍රශ්නයක් නෙමෙයි හරි අපි ආයෙ බලමු ශාකේ එකක් තියෙනවද කියලා හරි විනාල ශාකයක් ඊගාට ශාක වන්නේ කුමක්ද කියලා අහන්නේ හරි සනාල ශාක නෙමෙයි සනාල පටක නැති ඒවා එතකොට ඇන්තිසෙරෝසින් ඇන්තිසෙර ෆයිටාවංශී මාකෙන්ටයින හැපිට ෆයිටාවංශී ඉකාට පුගනාටුමින්වා බ්‍රයි ෆයිටාවංශය හරි එතුර ඒ බීඩි උත්තර එක මේක තියෙන ප්‍රශ්ටික ලේසි හරි හරි ඊගාට වයම් පලාතේ ප්‍රශ්න පත්තරේ බලමු ඉ ශාකයකුටස්ටික හරි මේ කියන්නේ ශාක දේහයක පිටත ආරක්ෂක වැස්ම. ඒ කියන්නේ අපි චර්මය ගැන නෙහන්නේ. සත්‍යයේ දහන්නේ. තදින් ඇසිරුණු සෛලස්තර කීපයක් තියනවලු නෑ. තනි ස්තරයක් තියෙන්නේ. තදින් ඇසිරුණු තනි ස්තරයක්. හැම විටම උච්චාරණයකින් ආවරණය වෙනවලු නෑ. වාය කොටස් විතරයි උච්චාරණයකින් ආවරණය වෙන්නේ. හරිද? ඒ නිසා ටික අවුලක් තියෙනවා මේ වාක්‍යයේ. ඒක ලපටිහා පරිණත කඳන් මුල් පත්‍රවල හමුවේ කියලා කියනවා. හරි ලපටි කඳන් මුල් ඒ පත්‍රවල තියෙනවා නමුත් අර පරිණත කියලා කිව්වහම මේ ද්විතීක වර්ධනයේ පස්සේ එහෙම අපි චර්මය ගැලවිලා ඉවත් වෙනවානේ එතකොට එතන ඒ අතින් ගත්තොත් ඒක අවුලක් තියෙනවා ඒකට වැඩිපුර පතිත වෙන ආලෝකයේ පරාවර්තනයට දිලිසෙන සුළු රෝම තිබිය හැකිය ඒක හරි හරි ඔය ත්‍රිකෝම කියන ඒවා තමයි රෝම කියන්නේ ඒතකොට ඒකේ වර්ග දෙකක් තියෙනවා දිලිසෙන සුළු රෝම වලින් වැඩිපුර පතිත වෙන ආලෝකයේ පරාවර්තනය කරනවා කේශරණී රෝම වලින් ජලහානිය වළක්වනවා. ඊග සෑම ස්ථානයකම පාලක සෛල ඇත කියලා කියනවා. මේ මුලේ පාලක සෛල නැහැ. හරිද? ලපටි ශාක කන්දේ සහ පත්‍රවල නම් කොහොමද තියෙනවනේ? ඒ වගේ තමයි මේ පූටිකා, ඒ කියන්නේ පාලක සෛල තියෙන්නේ. හරි සත්‍ය ප්‍රකාශය 4. හරි ඊගාට උපරිම ආලෝකයක් ග්‍රහණය සඳහා ශාක්‍රරෝ නිර්මාණය වී ඇත ඒ සඳහා සම්බන්ධතාවයක් නොදක්වන්නේ පහත කවරක්ද කියලා කියනවා හරි ශාක උසට වර්ධනය වෙනවලු ඒක හරි උඩට ගියා වැඩිපුර ගන්න පුළුවන් ආලෝකේ ඊගාට ආරෝග්‍ය ශාක ආධාරකයක් උදව් කරගෙන හිලිස්තරවල ළඟා වීම හරි කඳ මත ඇති ගැටයක පත්‍ර සැකැස්ම කියන්නේ පත්‍ර වින්‍යාසය කියන එක එකත් හරි පත්‍ර වින්‍යාසය හැරගෙනවා උපරිම ආලෝක කිරණ ප්‍රමාණයක් ගන්න ඉඟ සමහර පරිසරවල වැඩෙන ශාකවල පත්‍රතලයේ පළල්වීම හරි වර්ෂාවනාන්තරවල වගේ ශාකවල පත්‍රතලයේ පළල් වෙනවා ඉඟාට පත්‍රතලයේ සිරස්ස දිශා නැතිවීම හරි ඕක නිතර අහන ඔය දිශා නැති ගැන තමයි ඔයාලගේ නිතරම චෙක් කරන්නේ දන්නවද කියන එක හරිද අර කලින් පෙවරෙත් තිබ්බේ පත්‍රතලයේ
සිරස්ස දිශාන තුනත් එහෙම එකින් උත්සාහ කරන්නේ ආලෝකින තව තවත් ගන්න නෙමෙයි, එයාට ආලෝකින වැඩි තීව්‍රතාවය වැඩි එකින් බේරෙන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? සිරස්ස දිශානත වීම උපරිම ආලෝකින ප්‍රමාණයක් ගන්න තියෙන අනුවර්තනයක් නෙමෙයි. හරි, ඊගත් බිඳු දෙක ශාක් වලින් ජලය පිටකරන ක්‍රියාවක් ඒක සත්‍යක අහන්නේ. දවස උණෑම වෙලාවක වෙනවලු නෑ, රාත්‍රි කාලෙදි වෙන්නේ. උසෙන් චූෂණ බලය නිසා නෙමෙයි, මූල පීඩනය නිසායි වෙන්නේ. ඕනම ශාකයක සිද්ධ වෙන්නේ නෑ, සමහර ආකාශටි ශාකවල විතරයි වෙන්නේ. බිඳු දේශ දුවන ශාකයකට සූර්යාලෝකය ලැබුණ විට උත්සේදනය සිදුවිය හැකිය. ඔව් වෙනවා. ඒතකොට ඒ හින්දා උත්සේදනය වෙද්දී මේ බිඳු දෙ දකින්න ලැබෙන්නේ අපිට. ඒ නිසා උත්සේදනයෙන් හානි ජල ප්‍රමාණය වැඩි, අර මූල පීඩනයෙන් එවන ජලය ප්‍රමාණයට වඩා. ඉතින් මූල පීඩනයේ ඍජු ප්‍රතිඵලයකි අවශ්‍යයට පාලනය කළ හැකිය. එතකොට මේක මේ ඍජු ප්‍රතිඵලයක්, මූල පීඩනයේ ඍජු ප්‍රතිඵලයක් තමයි. නමුත් ඒක අපිට පාලනය කරන්න බෑ. හරිද? ශාකයට පාලනයක් ඇතුව සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි රාත්‍රී කාලෙදී. ඒක ඇතින් මූල පීඩන ඇති වෙනවා. ඉතින් මූල පීඩනයට ඇති වුණ ගමන් මේ ජල චිත්‍ර හරහා ජල බිඳු විදිහට වැටෙනවා. හරිද? මූල පීඩනය අර උත්සේදනයේ ක්‍රියාත්මක වෙලා මූල පීඩනය නැති වෙලා යනකම්ම ඔය දේ සිද්ධ වෙනවා. කියන්නේ ශාකයට ඕන විදිහට ජල හානිය පාලනය කරලා ඒ විදිහට කරන්න බෑ. හරිද? උත්සේදනය වගේ එකක් ශාකයට ඕන විදිහට පාලනය කර හැකි පූටිකා වහලා. හරිද? දැන් මේ ශාකයට ජලය හිඟයි නම් අපිට උත්සේදනය නවත්තන්න පුළුවන් පූටිකා ටික වහලා දාලා ඇබ්සිස් කම්ල එහෙම හදලා. හරිද? නමුත් බිඳු දෙය කියන එක එහෙම පාලනය කළ හැකි ක්‍රියාවලියක් නෙමෙයි. හරි, මේතොර මේකෙන් ඔයාලා මොනවාද බිඳු දෙය සහ උත්සේදනය අතර තියෙන වෙනස්කම් ඉදිරි ඉගෙන ගන්න ඕනේ. මේකෙම තියෙනවා ඒ උත්තර වෙනස්කම් තියෙනවා මේකෙම. හරි, ඊගා ජලීබේ හා ඊට බලපෑම් කරන සංරක්ෂක සම්බන්ධව නිවැරදි නොවන එක. ව්‍යුක්ත ජලීය ද්‍රාවණයක ජලීබවය ඒ ද්‍රව විභවයට සමාන වේ. ඔය තෝර එක හරි විරුද්ධ මේ මාධ්‍යයක් නම් අපිට මේ සයිපි බිඳුවයි කියලා සැලකුවේ හැකි පීඩන විභවය. එතකොට සමීකරණයට අනුව සයි සමාන වෙනවා සයි එස් වලට. ඊගා සංශුද්ධ ජලයට ද්‍රව එකතු කරන විට ද්‍රව්‍ය විභවය ඍණාගේ අඩුවේලු. ද්‍රව එකතු කරද්දී කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ ද්‍රව විභවය වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ ඍණාගය අඩු වෙන නෙමෙයි ඍණාගය වැඩි වෙන එක තමයි වෙන්න ඕනේ. හරි, මුලින් සයි එස් තිබුණේ ඍණ 350 නම් සාන්ද්‍රණය තව වැඩි කරද්දී ද්‍රාවයේදී වෙලා ඕක ඍණ 500 ඍණ 600 එහෙම එහෙම යනවා. එතකොට ඍණාගය අඩු වේ නෙමෙයි ඍණාගය වැඩි වේ. එතකොට නිවැරදි නොවන එක දෙක. ඊට සෛලයා බාහිර ද්‍රාවණයක් සමග සමතුලිත වූ විට මේ ශුද්ධ ජල ගමනයක් සිදු නොවේ. ඔව්, ශුද්ධ ජල ගමනයක් නැහැ. සෛලය තුලට මෙන්ම සෛලෙන් පිටතට සමානව ජලය යනවා. කියන්නේ අපි කියනවා ගතික සමතුලිතතාවයක් එතන තියෙන කියලා. ඊගාට සෛලයකට පීඩන විභවය සඳහා ලබාගත හැකි උපරිම අගය ද්‍රව විභවයට සමාන වේ. ඔව්. එතකොට සයිපි සමානයි සයිඑස් වන අවස්ථාවේදී. හරිද? කියන්නේ සයිපි ධන 350යි සයිඑස් ඍණ 350යි කියලා හිතමු. එහෙම වුණොත් සයි අගය කීයක් වෙනවද? බිඳුවක් නේද? හරිද? ඒ කියන්නේ ඒක අපි දන්නවා සාමාන්‍යයෙන් සයිඑස් ඒ කියන්නේ සයි බිඳුවක් ඉන්නේ. ඒ කියන්නේ ජලීය බිඳුවක් කියන්නේ සංශුද්ධ ජලය. සම්මත තත්ත්වයටදී තියෙන සංශුද්ධ ජලය. හරි, එතකොට සෛලයට ලබා ගන්න පුළුවන් උපරිම ජලීබේ ඕක තමයි ඉතින්. මොකද අපි සම්මත කරන් තියෙනවානේ ජලීබේට ගන්න පුළුවන් උපරිමගේ බිඳුවයි කියලා. හරිද? එතකොට සෛලයක් ওই විදිහට ඒ උපරිම ජලීබාගයට ගියාම අපි කියනවා ඒකට පූර්ණ ශුන අවස්ථාව කියලා. හරිද? මේ තියෙන සෛලයේ පූර්ණ ශුන අවස්ථාවේ තියෙන මේක එක සංරක්ෂක ළඟයන් සයි බිඳුවයි සයිඑස් සමානයි සයි පී වලට. මේක තමයි සයි පී වලට ගන්න පුළුවන් උපරිමගය සයිඑස් වලට සමානයි කියන්නේ. ඉගාර සෛලයක් උපරිම පීඩන විභව අගයන් ලබාගත් විට එහි ජල විභවය ශුන්‍ය වේ. උපරිම පීඩන විභව අගයක් ගත්තාම ජල විභවය ශුන්‍ය වේ. ඒ කියන්නේ මේ අවස්ථාව ගැනම නේ කියන්නේ. හරි. පූර්ණ ශුන අවස්ථාව ගැනමයි කියන්නේ. ඒකත් හරි. හරි, ඌණතා ලක්ෂණ තියෙන මූණ මේ ඛනිජ මූල ද්‍රව්‍ය අහන්නේ. කුරු වර්ධනය, ඒ කියන්නේ නයිට්‍රජන් නේ. ඒ වියපත් පාත්‍ර වල උග්‍ර හරිතක්ෂය. ඒකත් නයිට්‍රජන්ම තමයි. හරි, යන ඌණතා ලක්ෂණ ඇති කිරීමට හේතු වන ඛනිජ මූල ද්‍රව්‍ය කියන්නේ නයිට්‍රජන් ගැන අහනවා. බලමු මේ ශාකල ඇති සියලුම කාබනික සංයෝගවල
සංඝටක මුද්‍රව්‍යයක්ලු නෑ නයිට්‍රජන් හැම කාබනික සංයෝගයකම නෑ නේද? සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් වගේ නෑ. සමහර විට තියෙනවා නයිට්‍රජන් තියෙන කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ආගෙම නයිට්‍රජන් තියෙන ලිපිඩ් තියෙනත් පුළුවන්. මේ ෆොස්ෆෝ ලිපිඩ් එකේ වුණත් අර ෆොස්ෆේට් කාණ්ඩයට කෝලින් කියලා එකක් සෙට් වුණාම කෝලින් එකේ නයිට්‍රජන් එකක් තියෙන්න පුළුවන්. හරි. නමුත් හැම එකෙම තියෙනවා කියලා කියන්න බෑ. ඊගාට ස්වභාවිකව ජීවීදේ හා පස අතර පමණක් චක්‍රීකරණයට ලක්වේ. ජීවිතයේ පස ඒ වගේ වායුගෝලයත් එක්ක චක්‍රීකරණය වෙන අපි නයිට්‍රජන් චක්‍රීකරණ ගන්නවානේ ශුද්ධ ජීවිතාවේදී. මේ පරිවෘත්තීය ක්‍රියාත්මක මූලද්‍රව්‍යයක් හරි ඇනායන ලෙස පමණක් පුරා ගන්නාලු නෑ නයිට්‍රේට් සහ ඇමෝනියම් ආයතෝ දන අයනක් තියෙනවා. එන්සයිම් සක්‍රියක ලෙස ක්‍රියා කරනවලු නෑ එන්සයිම් සක්‍රියක විදියට ක්‍රියා කිරීමක් නෑ. එන්සයිම් සක්‍රිය විදියට වැඩ කරනවා මැග්නීසියම් සින්ක් හරි ගාවට යකඩක් තිබුණා මට මතක විදියට යකඩ නෙමෙයි කුප්ප හරිද යකඩ නෙමෙයි කුප්ප ඒත් මැග්නීසියම් සින්ක් කුප්ප එන්සයිම් සක්‍රියක හරි එතකොට පරිවෘත්තීය දලගත් වෙනවා කියන එක තමයි ඉතින් තුනේ ඉන්නේ. ඊගාට ආවුතුබීජක ශාකවල ප්‍රජනනයේදී පිළිගත හැකි වන්නේ මොකක්ද? සෑම විටම විකරණය වූ පත්‍රවල 4කින් යුක්ත පුෂ්ප ඇතිවේ. ඒක වැරදි. අපි සාමාන්‍යයෙන් අර පුෂ්පයක් අඳින්දී අඳිනවානේ දලපත්‍ර මේ වලයක් තියෙන ඊගාට තව මණිපත්‍ර තියෙනවා. හරි ඊගාට අණ්ඩපේ තියෙනවා ඩිම්බකෝෂය කීලය කලංකය කියන වගේ. ඊගාට පුමංගය නැත්නම් රේණු කියන එක තියෙනවා. රේණුක සූත්‍රිකාව සහ පරාගදානිය ඔය විදිහට තියෙනවා. හරිද? તો මේක දීලිංගික පුෂ්පයක්. හරිද? දීලිංගික පුෂ්පයක් කියන්නේ අණ්ඩපේ සහ රේණු එකමකේ තියෙදි. දැන් සමහර පුෂ්ප තියෙනවා ඒක ලිංගිකයි. හරිද? අණ්ඩපේ විතරක් තියෙනවා. සමහර වෙලාවට රේණු විතරක් තියෙනවා. එතකොට ඒ වගේ එක පුෂ්පවල කීයද? 3ක් විතරයි තියෙන්නේ. ඊගාට පරාගධානය තුළදීම ශුද්‍ර බීජාණු ඌණ නිභාජනයෙන් හුන්ජන්මානු ශාක විකසනය වේ. පරාගධානය තුළ ශුද්‍ර බීජාණුවල ඌණ නිභාජනයක් නෙමෙයි වෙන්නේ. ශුද්‍ර බීජාණු හදන්නේ ඌණණය මගින්. හරිද? ඒ කියන්නේ ශුද්‍ර බීජාණු දානය තුළ ඌණණය මගින් ශුද්‍ර බීජාණු හදනවා. ඒ ශුද්‍ර බීජාණු අනුඌණණයෙන් තමයි ඊගාට බෙදෙන්නේ. හරි? ශුද්‍ර බීජාණු ඒක ගුණයිනේ. ඉතින් යාට ඌණ නිභාජනය වෙන්න බෑ ආයි. අනුඌණණය මගින් හුන්ජන්මානු ශාක විකසනය වේ කිව්වා නම් හරි. ඊගාට සංසේචනය වීමෙන් පමණක් ඩිම්බකෝෂයේ ඵලයක් බවට විකසනය වේ. නැ පාතුණු ඵලණය කියනකේදී සංසේචනකින් තොරවත් ඒක එනවා නේද? ඊගාට වර්ණවත් පුෂ්ප නිපදවීම පරපරාගණය සඳහා ඇති විශේෂ අනුවර්තනයක්ලු. ඒකේ අපි පරපරාගණය තියෙන අනුවර්තන කොටස් දෙකකට බෙදෙනවා විශේෂ අනුවර්තන හා සාමාන්‍ය අනුවර්තන කියලා. එතකොට මේ සුවඳ පුෂ්ප තියෙන එක වර්ණවත් පුෂ්ප තිබීම ඒවා සාමාන්‍ය අනුවර්තන පරපරාගණයට තියෙනවා. විශේෂ අනුවර්තන තමයි සර්වන්දිතාවය ඊගාට විෂම කීලතාවය ඒකලිංගික පුෂ්ප පීඨීම. අණ්ඩසයිල් එකක් පමණක් දරණෙන් ඉතා ශීන වූ ජායජන්මානු ශාකයක් ඇතිවේ. ඒක හරි. හරි මෙහෙම ගත්තාම සෛල 7යි නැෂ්ටි 8යි තියෙන්නේ. එතකොට අණ්ඩසයිලේ මේක අණ්ඩානුදානියකුත් නැහැ. අණ්ඩසයිලේ තියෙන්නේ ආධාරක සෛල දෙක තියෙනවා. ප්‍රතිරව සෛල තුනක් තියෙනවා. ද්‍රව්‍ය නැෂ්ටි එකක් සහිත මේ මධ්‍ය සෛලේ තියෙනවා. උත්තරේ පහ. හරි ඊගාට හෝමෝන ගැන අහන්නේ නිවැරදි කරන්න. හරි ඵල වර්ධන උත්තේජනය කරන ගිබෙරලින් ඵල විකසනය මේ යාමනය කරන්නේ ඔක්සීන ඵල ඉදීම එතිලින්. උත්තරේ දෙක. හරි ප්‍රකාශ අවධිය වැදගත් වෙන්නේ මොකේද කියලා. ප්‍රකාශ අවධිය කියන්නේ පැවිසි අතර කාල සීමාව තුළදී හැන් දවසකදී ශාකය කොච්චර කාලයක් ආලෝකයෙන් නිරාවරණය වෙනවද කියන එක. ඒකට පුෂ්ප හට ගන්නයි උදව් වෙන්නේ. හරි පුෂ්ප හට ගන්න රතු ආලෝක ප්‍රතිග්‍රහක තමයි ඇත්තටම උදව් වෙන්නේ. හරි මේක ABCD ප්‍රශ්න වලත් ශාකයේ ප්‍රශ්නයක් නැහැයි. හරි අපි කාපයි මේ පේපර් එක බලමු. හරි ඊගාට මේක දැන් සබරගම පළාත් ප්‍රශ්න හතරයක් 23. එතකොට ආවුතුබීජක ශාකවල හමුවන සෛලම් පාටකය ගැන සත්‍යක. මේ වාහිනී එකකවල සිරස් බිත්තියට සජිත්‍ර තල පිහිටයි.
වාහිනී ඒකකවල සිරස් බිත්ති. මෙම වාහිනීක කිහොම ගත්තහම වාහිනීක දෙකක් සම්බන්ධන බිත්ති තියෙනවානේ. මේ සම්බන්ධන බිත්තිට අපි කියන්නේ හරස් බිත්ති කියලා. හරිද? මේ මෙතන තියෙන්නේ මේක හරස් බිත්තිය. හරි. ඒතකොට හරස් බිත්තිය තියෙනවා සජ්ජිත්‍ර තල. හරි. නම් මේක සිරස් බිත්ති කියලා අපිට කියන්න පුළුවන්. මේ සිරස් බිත්ති වල කූ සිතුරු තියෙනවා. හරි. කූව කියන එක තියෙනවා. ඒ වාහිනී එකක. ඊගාට කාබ කියන එක ගත්තාම ඒවා සෙහින් මේ දෙකල රුල් වුණු සයිල. එතකොට ඒ වගේ මේ සිරස් බිත්ති වල මේ වගේ කූ සිදුරු තියෙනවා. ඒ වගේත් වාහිනියක කරලා තිබ්බනේ. ඒ වගේ මේ ඒකේ මේ හරස් බිත්ති වල කියන්නේ වාහකාව දෙකක් එකිනෙක සම්බන්ධ වෙන තැන් වල තියෙන්නේ කූ සිදුරුම තමයි. දැන් මෙයාගේ නම් සජිත්‍ර තල තිබ්බනේ. මෙයාගේ කූ සිදුරුම තමයි එතන තියෙන්නේ. එතම ඒ කියන එක වැරදි. සිරස් බිත්ති වල නෙමෙයි සජිත්‍ර තල තියෙන්නේ. හරි. හරස් බිත්ති වල. ඊගාට වාහකාව දිගටි සිහින් දෙකල රුල්ලු හැඩයක් ගන්න සෛලවේ. හරි. මේ වාහිනී ඒකක කියන එක ගත්තා මේක වාහකාවයකට සාපේක්ෂව කොටයි වගේ මහතයි. ඊගාට මුදුස්තර සෛල මගින් අරිය ජල පරිහරණය කරනවා. හරි. වාහිනී ඒකක සහ වාහකාව වල ද්විතීක බිත්ති ලිග්නින් වලින් ගණ වේත. හරි. වාහකාවල කූ හරහා ජල එක් සෛලයක සිට අනෙක් සෛලයට ගමන් කරයි. එකත් හරි. උත්තරේ පහ. හරි. 14 වෙනි එකේදී දීපිජපත්‍රි ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය සම්බන්ධව අසත්‍යයක. හරි. එතකොට බාහික අන්තර් සෛල අවකාශ සහිත මුදුස්තර සෛල වලින් සැදී ඇත. හරි. එතකොට මේකේ ව්‍යුහය අඳින්න දෙයක් නැහැ ලොකුවට. මොකද ඉබ්බා මේ එතකොට මේක අපි චර්මයේදී නම් මූලකයේ ෂේටික තියෙනවා. හරි. ඊට පස්සේ ඇතුළෙන් අන්තස්චර්මයේ තියෙනවා. ඊගාට පරිචක්‍රය. ඊට පස්සේ මේ අන්තිමට අර තරුවක් වගේ සෛලමේ තියෙනවා. හරිද? එතකොට මේක බාහිකේ හැදලා තියෙන මුදුස්සර සෛල වලින් අන්තර් සෛල අවකාශය තියෙනවා. ඊගාට සනාල පටකය ඝන මධ්‍යහරයක් ලෙස දක්නට ලැබේ. ඒක හරි. මේකේ තියෙන සනාල පටකයට අපි කියන්න පුළුවන් ඝන මධ්‍යහරයක් විදිහට දකින්න පුළුවන් කියලා. කියන්නේ දැන් ඒකේ අර ඝන මධ්‍යහරයක් කියලා කියන්නේ මැද්දෙ හිස් නෑ කියන එක. හරයක් තියෙනවා මැද්දෙ. හරිද? මේ තරුවක්ගේ සෛලමයක් නම් තියෙන්නේ. සෛලමේ තියෙන එකේ බහු අතර ෆ්ලෝයින් පටක තියෙනවා. බහු අතර එළියක් බඳු ප්‍රදේශය තුළ ෆ්ලෝයින් පටක තියෙනවා. හරි. මේ සම්පූර්ණ ගැන්දේ නෑ. පරිචක්‍රය ඇන්දේ නෑ. හරි. ඊගාට මේක හරි. අන්තස්චර්මයේ තනි සෛල ස්තරයෙන් යුක්තයි. හරි. පරිචක්‍රය අන්තස්චර්මයට පිටතින් පිහිටන අතර මුදුස්තර සෛල දෙකකින් හෝ තුනකින් සැදී ඇත. පරිචක්‍රයේ තියෙන අන්තස්චර්මයට ඇතුළතින් මුදුස්තර සෛල දෙකක් තුනක් කතාව හරි වැදී ඇතුළතින්. එන හරස්කඩක් නිරීක්ෂණය කළ විට මධ්‍යයේ සෛලම තරුවක් හැඩයට ඇත. එකත් හරි. අසත්‍ය වෙන්නේ හතරවෙනි එක. ඊගාට 15 මේ හෝමෝනයයි එක සත්‍යක හන්නේ. එතකොට ඔක්සීන පල විකසනය කරනවා. හරි. ගිබරලින පරාග විකසන යාමනය කරනවා. ගිබරලින වලින් පරාග විකසනය කරන එකත් ඒක හරි. ඊගාට සයිටෝකයිනින් බීජ ප්‍රරෝහණය උත්තේජනය කරනවා. හරි. ඇබ්සික් ආම්ලයේ නියංගාතත්වවලදී පූටි ගැසියම් දිරි ගන්නවා. හරි. එතිලින් පල වර්ධනය උත්තේජනය කරන්නේ පල ඉදීම පල වර්ධනය උත්තේජනය කරන්නේ ගිබරලින්. පල විකසනය ඔක්සීන. හරි. එතකොට අග්‍රස්තංකුර මී යෑම කියන එක ගත්තම කැල්සියම් වලින් නේද? ඊගා පර්වවල දිග අඩුවීම එක සිංක් වලින්. පත්‍ර අග්‍රේ මී යෑම නිකල් වලට එන්නේ. කියන්නේ උත්තරේ දෙක. හරි. ඊගාට ශාක විශේෂ තුනක ජීවන චක්‍රය දැකිය හැකි ලක්ෂණ කීපයක් පහක් දැක්වේ. ඒ වලින් කියන්නේ දැන් අන්තිමට ABC තෝරන්නයි අපිට තියෙන්නේ. කියනවා ජන්මාංශාකයේ එක ගෘහීදේ. හරි. එක් ගෘහීරු ජන්මාංශාකය
බීජාංශාකයේ ලපටි පත්‍ර කුඩලාකාර ප්‍රාග්පත්‍රණය දක්වයි. වාය කොටස්වල පූටිකා ඇත. හරි, එතකොට ලපටි පත්‍ර කුඩලාකාර ප්‍රාග්පත්‍රණයක් තියෙන්නේ නෙක්‍රොලිපිස් නැත්තම් සයිකස්නේ. ජන්මානුශාකයේ ඒකගෘහී වෙන්නේ ඒකත් නෙක්‍රොලිපිස්වල ඒකගෘහී ද්විලිංගික හෘදයාකාර තලසාකාර පුලපාට පියසර පේන හරිද ඒකක් නැති තුනේ ප්‍රොලිපිස්සෙන් උනේ පළවෙනි එකේ ඉන්නේ සයිකස් තින් උත්තර දෙක අයින් වෙනවා පොගනාලු තින් උත්තරේ තයින් වෙනවා ඊගාට ජාය ජන්මානුශාකයේ ප්‍රභා සංශ්ලේෂකයි ප්‍රමුඛ ශාකයේ බීජානුශාකයේලු මේ ඊගාට සනාල පට කඩංගු අකාශීය ශාකයක්ලු හරි එතකොට සනාල පටක තියෙනවා පොගනාටු වෙන්න බෑ සෙලිජෙනෙලා නෙන්නේ හරි ඊගාට ජන්ම සී එකත් බලන්න දැන් දැනට මුත්‍රි අපි දන්නවා දෙක කියලා ජන්මානුශාකයේ ප්‍රමුඛ සහ දීගෘහී වේ බීජානුශාකයේ ජන්මානුශාකයෙන් පෝෂණය වේ සම බීජානුක වේ හරි පොගනාටු මුත්‍රි හරි ඊගා ශාක පරිබෝධයන් එහෙම ආවම ආරක්ෂක යාන්ත්‍රණයක් නොවන්නේ කියන්නේ මේ මොකක්ද අහන්නේ ප්‍රේරිත ආරක්ෂක යාන්ත්‍රණයක් නොවන්නේ මොකක්ද කියලා යහන්නේ හරි එතකොට වල්කයේ සෑදීම් ප්‍රේරිත එකක් ඡේදස්තර සෑදීම් ප්‍රේරිත එකක් හරි දීගාර සෛල පිටි රූපේ දමක වෙනස් වීම ප්‍රේරිතයි හරි ඊගා ලවණ ග්‍රන්ථි දැරීම කියන එක එහෙම අර ජෛව ආතති වලට තියෙන එකක් නෙමෙයි කොහොමත් නේ ඒක අජෛව ආතති වලට තියෙන එකක් නේ ඒක ගන්න බෑ ඊගා දීතික පරිවෘත්තිජ කාණ නිපදවීම හරි ඒක ක්‍රමී පෙර සිට පවතින ආරක්ෂක යාන්ත්‍රණයක් වගේම ප්‍රේරිත ආරක්ෂක යාන්ත්‍රණයක් යටතේත් ගෙනා මොකද ඔය දෙකේදීම ෆීනෝල් හදනානේ ෆීනෝල් කියන්නේ ද්විතීයික පරිවෘත්තිජ කාණ්ඩයක් තමයි හරිද? ඒතොර ඒකේ දෙකටම ගන්න පුළුවන් ඒ නිසා මෙතනටත් හරි. උත්තරේ එන්නේ තෝ ලවණ ග්‍රන්ථි දැරීම කියන එක. හරි ඊගාට දීබිජ පාත්‍රී ශාකන්දක ද්විතීක වර්ධනයේ සම්බන්ධ අසත්‍යයක සනාල කැම්බීමේ නැතුළට ද්විතීක සෛලමද පිටතට ද්විතීක ප්ලෝයමද ඇති කරයි හරි ඊගාට පරිචර්මයේ සිරස් පැලුම් ලෙස වාසිදුර ඇතිවේ සිරස් නෙමේ තිරස් පැලුම් හරි ඊගාට වල්ක සෛල බිත්තිවල සුබිරින් තැන්පත් වී ඇත ඒක හරි ඊගාට ද්විතීක වර්ධනයෙන් පසු අවදිවලදී දිතිකතනය පසුවාදවලද අපිචර්මී වෙතට තල්ලු වී පිපිරී ගැලවී යයි දිතිකතනය පසුවාදවලදන මේ ඔගවේ කියන දිතිකතය මුල්ලවදේදීම මේක මේ ගැලවිලා ඉවතට යනවයි කියලා හරිද ගා සනාල් කැම්බීම තනිසායි ස්සාරයකින් සෑදම අකණ්ඩ සිලින්දරයක් ලෙස පවතී කියලා කියන එක හරි එතුන් මේක අහන්නේ අසත්‍ය ඒවා ඒ කියන්නේ බීඩී උතරේ පහ ඊගාට ශාක ද්‍රව්‍ය පරිවහනය සඳහා භාවිත කරන ක්‍රම කීපයක් ක්‍රම අතරින් පටලය කරා පරිවහනය සිදු කළ හැකි ක්‍රමයක් වන්නේ මොනවාද? විසරණේ පටලය හරහා වෙන්න පුළුවන් සාන්ද්‍ර අනුක්‍රමණයක් තියෙන්න ඕනේ හැබැයි පටලය දෙපස ඒ වගේම පටලේ පාරගම වෙන්නත් ඕනේ. ආශෘතිය කොහොමද එන්නේ පටලයක් හරහා. හරිද? නිදහස් ජල අනු වර්ණී පාරගම පටලයක් හරහා විසරණේ වීම තමයි ආශෘතිය කියන්නේ. හරි නිපාණය මේ එමර පටලයක් හරහා යන එක නෙමෙයි අපි කියන්නේ ඒක ජලකාමී ද්‍රව්‍යවලට ජලානු භෞතික අධිශෝෂණය කර ගැනීම නිපානය කියලානේ. හරිද? ඊගාවට පහසුකල විසරණය වෙන්නේ කොහොමත් ජලය සහ ජලකාමී ද්‍රව්‍ය ප්ලාස්මාපටලයේ තියෙන මේ ප්‍රෝටීන වාහකණු හරහා යන එක තමයි ඒ පහසුකල විසරණය කියන්නේ. ඒක ප්‍රවාහයක අවදාවත් පටලයක් කරා සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒතර ABD උත්තරේ එක. ඒ 12 පහත සඳහන් ප්‍රකාශ අතර නිවැරදි කහනවා ද්විතීක වර්ධනයේ සීලම යූතුපීචක ශාකවල සිදුවේ කියලා කියනවා ඒක හරි ද්විතීක වර්ධනයේ සීල යූතුපීචක ශාකවල වෙනවා ඊගාට කාශ්‍රී ශාකයක ජලය පරිවහනය කරන සෛලම කොටස මෘදු දැවේ වේ කාශ්‍රී ශාකයක ජලය පරිවහනය කරන සෛලම කොටසට අපි කියන්නේ එලේ කියලා හරිද ඒ අර මෘදු දැවේද දෘඩ දවේද කියන එක වෙනම කතාවක් හරිද ඒක ගැන ද්විතී මේ විවෘත බීජක ශාකවල තියෙන දවේට අපි කියන මෘදු දවේ කියලා ඊගාට මොනවාද
ඇතුෆයිටා වල තියෙන දැවයට අපි කියනවා ඒ කාශ්ටිට අපි කියනවා රුඩ දැවයක් කියලා. ඒක වෙනයි අර එලේ අරටුව කියන එක වෙනයි. හරිද? දැන් මෘදු දැවේ කියන එක නම් හැදෙන්නේ විදුලි බීජක ශාකවල. හරිද? ඒකෙත් තියෙනවානේ. ඒකෙත් එලේ සහ අරටුව කියන එක තියෙනවා. ඒකෙ මැන්තුෆයිටා වල හැදෙන්නේ රුඩ දැවේ කියන එක. රුඩ දැවේ කියන එකේ එලේ සහ අරටුව කියන එක තියෙනවා. හරිද? එතකොට ජලයේ පරිවහනය කරන සයිලම් කොටසට අපි කියන්නේ ওই දෙකේම මොකක් කියලාද? අරටුව කියලා තමයි කියන්නේ. අරටුව නෙමෙයි එලේ කියලා කියන්නේ ජලයේ පරිවහනය කරන කොටසට. ඒක මෘදු දැවේ තියෙනවා, දුඩ දැවේ තියෙනවා. ඊගාට ඒක බීජ පාත්‍රයේ ශාක මූලක පාර්ෂික මූල ඇතිවීම පරිචක්‍රය මගින් සිදුවේ. හරි, ඒක බීජ පාත්‍රයේ මූලයේ පරිචක්‍රයට විභාජකයක් යාව නැහැ. ඒ නිසා පාර්ෂික මූල ඇති වෙන්නේ නැහැ, ද්විතීයික වර්ධනයක් වෙන්නේ නැහැ. හරි, ඊගා ද්විබීජ පාත්‍රයේ ශාක කඳක පාර්ෂික ශාක හට ගැනීම කක්ෂීය අංකුර මගින් සිදුවේ කියලා කියනවා. ඒක හරි. හරි, කක්ෂී කියන්නේ අතු, පාර්ෂික ශාක කියන්නේ අතු හැදෙනවනේ. කක්ෂීය අංකුර වලින් තමයි වයින්නේ. හරි, ගහුස යන්නේ මේ අග්‍රරෝහග්‍රස්තයේ තියෙන ඒ අග්‍රස් විභාජකයේ මගින් අර පැත්තරේන අතු බෙදෙන එක වෙන්නේ කක්ෂීය අංකුර මගින්. ඒක වසන්ත කාෂ්ඨයේ සෛලම වාහිනිය වල කුහර විශාලයි කියලා කියනවා. ඒක හරි, වසන්ත කාලේ උපරිම ජල ප්‍රමාණයක් පරිවහනය කරන්න ඕනේ. ඒ නිසා එයාද සෛලම වාහිනිය වල කුහර විශාලයි. එතකොට නිවැරදි වෙන්නේ ඒ DE. හරි, උත්තරේ 3. 13 ශාක පත්‍ර සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය අහනවා. පත්‍රයේ පිහිට මුදුස්තර සෛල පූරක පාඨක පද්ධතියට අයිති වෙයි කියලා කියනවා. ඔය එක හරි. මේ මුදුස්තර සෛල දුඩස්තර ස්තුල ගුණස්තර ඉන්නේ පූරක පාඨක පද්ධතියෙන්නේ. හරි. ඊගා සෛවර මුදුස්තර හා ඉන් මුදුස්තර ලෙස උණු මුදුස්තර සෛල පිහිටනුයේ දිවිජ පත්‍රයේ ශාකවල පමණි. හරි. එතකොට ඒක බීජ පාත්‍රී ශාක ගත්තොත් එහෙම ඒක පත්‍ර මධ්‍ය සෛල එහම දෙහිකට විභේදනය වෙන්නේ නැහැ. ඒ නිසා ඔය දෙවෙනි ප්‍රකාශය හරි. ඊගාට ශාක පත්‍ර නාරටි වටා කලාප කුප්පු සෛල පිහිටයි කියලා කියනවා. ඒක හරිනේ, හැම නාරටියක් වටේම කලාප කුප්පුවක් තියෙනවා, කලාප කුප්පු සෛල තියෙනවා. ඊගාට පත්‍ර නාරටි වල සනාල කැම්බීම සෛල මහා ප්ලෝයම අතර පිහිටයි. ඒක වැරදි. හරිද? දැන් අපි දන්නවා දීබිජ පත්‍රයේ ශාක කඳක් ගත්තොත් එහෙම ශාක කඳේ සයිලම් සහ ප්ලෝයම් අතර සනාල කැම්බීමක් තියෙනවා. හරිද? එතකොට ඒක බීජ පත්‍රයේ ශාක කඳක් ගත්තොත් ඒකේ සයිලම් ප්ලෝයම් අතර සනාල කැම්බීමක් නැහැ. හරි? එතකොට ওই දෙවර්ගයේම ගත්තාම يعني දීබිජ පත්‍රයේ ඒකේ කඳේ තිබුණානේ සයිලම් ප්ලෝයම් අතර කැම්බීමක්. හැබැයි ඒකේවත් පත්‍රවලට ගියාම ඒ නාරටියේ සයිලම් හා ප්ලෝයම් අතර කැම්බීමක් දකින්න ලැබෙන්නේ නැහැ. තේරුණාද? ඒක බීජ පත්‍රිය වලත් නැහැ, දීබීජ පත්‍රිය වලත් නාරටි වල සයිලම් ෆ්ලෝයි අතර කැම්බීමක් නැහැ. එතකොට ඒක තමයි වැරදි එක. ඊගාට සයිවර මුදුස්තරය O2 හා CO2 පරිවහණයට මාර්ගය සපයනවලු. සයිවර මුදුස්තරය O2 හා CO2 පරිවහණයට මාර්ග සපයයි. ඒක හරි, මොකද අර මේ අතර අන්තර්ශල අවකාශ ගොඩක් තියෙනවානේ. ඉස්තෙන් කියන්නේ සයිල අතර පරතරය ඇඩි සයිවර මුදුස්තර වල. හරි, ඒ නිසා මේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් ඒවට අර නිදහසේ යන්න පුළුවන් ඒ සයිලස් සෙවින් රින්ග් එකෙන්. හරි, ඊගන ගුරුත්වාකර්ෂණයේ පිනවද සත්‍ය එන එක අහනවා. මුලේ බාහික සෛල වල තුලාශ්ම ඇත කියලා කියනවා. හරි, මුලේ බාහිකේ නෙමෙයි මූලාග්‍ර පොපුවේ සමහර සෛල වල තමයි තුලාශ්ම තියෙන්නේ. තුලාශ්ම මගින් මුල තුල ඔක්සිජන් වල පාර්ශ්වික පරිවහනය සිදුවරයි. එතකොට එහෙදි වෙන්නේ දැන් තුලාශ්ම ගුරුත්වාකර්ෂණයේ පල්ලා දැන්පත් වුනහම කැල්සියම් අයනල් ප්‍රතිසංවිධානයක් එනවා, ප්‍රතිව්‍යාප්තියක් එනවා. ඒ හින්දා තමයි ඔක්සිජන් වල පාර්ශ්වික පරිවහනයක් වෙන්නේ. බලමු, ඉතින් ටිකක් බලමු. අධික ඔක්සිජන් සාන්ද්‍රණය මුලේ සෛල දික්කම නිෂේධනය කරයි. ඒක හරි. උත්තරේ 3. දැන් මේකේදී අර තුලාශ්ම වලින් නෙමෙයි කැල්සියම් වලින් තමයි නං ඔක්සිජන් වල පාර්ශ්වික පරිවහනය සිදු කරන්නේ. يعني ඍජුවම තුලාශ්ම දායකින් නැහැ කියන අදහස තමයි එතනින් ගන්න ඕනේ. ඊගාවට මුලේ පාර්ශ්වික වර්ධනය සඳහා ගුරුත්වාකර්ෂණයේ බලපායි. පාර්ශ්වික වර්ධනය සඳහා නැහැ. දැන් පාර්ශ්වික වර්ධනය කියන්නේ මුලේ හරි කඳේ හරි පාර්ශ්වික වර්ධනය කියන්නේ ද්විතීක වර්ධනයට. හරි, ඒකට ඉන්නේ සනල් කැම්බීම සහ වල්ක් කැම්බීම.
වෘතාර්ථනය දායකත්වයක් එකෙන්නේ නැහැ. ඊගාට මේ මූලාකෘති හිලම සෛලවල තුලාශ්ම තැන්පත් වී කැල්සියම් ප්‍රතිසංවිධානයේ වේ ඉහළම නෙමෙයි ගුරුත්ව යටතේ ඇවිල්ලන තැන්පත් වෙන්නේ. ඒ කියන්නේ පහළම සෛලව තමයි තුලාශ්ම තැන්පත් වෙන්නේ. ඒ තුන. අනිගාර භෞමික ශාක ලිංගික ප්‍රජනනය හා සම්බන්ධව එකඟ විය නොහැකි ප්‍රකාශය වන්නේ කුමක්ද? ප්‍රජනක අවයව වඳ සෛල ස්තරවලින් ආවරණී වී ඇත. ඒක හරිනේ. ඒක සියලු භෞමික ශාකවල අභ්‍යන්තර සංසේචනය සිදුවේ කියලා කියනවා. ඒකත් හරි. ඊගාට මේ ජන්මාණු හා බීජාණු සෑදීමේදී ඌණ විභාජනය සිදුවේ. ජන්මාණු මේ හදදී නනුණණය බීජාණු හදද්දී තමයි ඌණණය වෙන්නේ. අපේ තුන. ඊගාට බීජ ශාකවල ජන්මාණු සංසේචනය බාහිර ජලයෙන් තොරව සිදුවේ. හරි. යුක්තාණු අනුන්නණයට ලක් වී කල්ලේපත්පත්ේ. හරි. ඒවා ක්ලෝයින් පරිවහණය ගැන වැරදි එකක් අහන්නේ. ක්ලෝයින් පරිවහණයේදී ප්‍රධාන සීනි ප්‍රභවය වන්නේ ශාක පත්‍රය. හරි. එතකොට සාමාන්‍ය ශාක පත්‍රය තමයි සීනි ප්‍රභවය විදිහට වැඩ කරන්නේ. හරි. ප්‍රභවය කියන්නේ එක්කෝ ප්‍රභා සංශ්ලේෂණය මගින් නැත්නම් පිෂ්ඨයේ විදිහලිය මගින් ශුද්ධ සීනි නිෂ්පාදනයක් කරන තැනක්. සාමාන්‍ය පත්‍රය තමයි ඒක විදිහට වැඩ කරන්නේ. ඊගාට ශාකවල වර්ධනය වන මූලාග්‍ර සහ ප්‍රරෝහාග්‍ර සාමාන්‍යයෙන් සීනි අපායන ස්ථාන වේ. හරිද? එතකොට අර මේ අපායනය කියලා කියන්නේ ශාකයක වර්ධනය වෙන ගෙඩි. හරිද? ඊගාට වර්ධනය වෙන තැන් නැත්නම් සංචිත කරන තැන් තමයි අපායන ඉදිරියට වැඩ කරන්නේ. එතකොට අප්‍රරෝහාග්‍ර මූලාග්‍ර වගේ තැන් වර්ධනය වෙන තැන් වලට මේ ඕනේ. කියන්නේ ශක්තිය ඕනේ. ඒ කියන්නේ සීනි ඕනේ. ඒ වගේ තැන් වලට පරිභෝජනයට. එතකොට ඒක අපායන විදිහට වැඩ කරනවා. ඒක හරි. ඊගාර ප්ලෝයම බැර කිරීම සක්‍රිය වෙන අතර ප්ලෝයම හර කිරීම අක්‍රිය ක්‍රියාවලියක් වේ. ඒක වැරදි. මේ අනේ ඒක හරි. මේ තමයි මෙතන පොඩි එකක් තියෙනවා. වෙන ප්ලෝයම බැර කිරීම බොහෝ විට සක්‍රියයි කියලා. ප්ලෝයම හර කිරීම නම් සෑම විටම අක්‍රියයි. මම මෙතන මේ වාක්‍යය හරි විදිහට ගනි බලමු. ඊගාට යාබද පෙනේරණල අතර ප්ලෝයම විශ පරිසංක්‍රමණය අක්‍රිය ක්‍රියාවලියකි. එක පෙනේරණලයක ඉඳන් ඊගා පෙනේරණලට යන්නේ මොකන්ද? තොකුරවාහය මගින් යන්නේ. ඒතොර ඒක අක්‍රිය ක්‍රියාවලියක් තමයි. ඊගාට පත්‍රවල සිට මුල් දක්වා ප්ලෝයම පරිසංක්‍රමණය වන්නේ පෙනේරණල ඒකකවල ඇපෝප්ලාස්ටේ තුලිනි. හරි. ඒක වැරදි. මොකද පෙනේරණල ඒකක කියන එක අයිති වෙන්නේ මේ ඇපෝප්ලාස්ටේට නෙමෙයි. ඇපෝප්ලාස්ටේට අයිති වෙන කොටස් වෙන මොනවාද? සෛල බිත්ති, ගාඩ අන්තර සෛල අවකාශ, සෛලම් වායනී සහ වාහකාබල කුහර. ඒ කියන්නේ අජීවී සෛලවල කුහර. දැන් පෙනේරණල ඒකකයේ තුලත් කුහරයක් තියෙනවා තමයි. ඒ කියන්නේ අර සෛලෝප්ලාස්මේ දෙපැත්තට ගිහිල්ලා සෛලමෙන්දි කුහරයක් හැදලා තියෙනවානේ. නමුත් මේක ඇපෝප්ලාස්ටේ ඇති මේ ප්ලාස්ටිට ඇති කොටසක් නෙමෙයි. අජීවී සෛලයක් නෙමෙයි මේක. හරි. මේක සිම්ප්ලාස්ටේට ඇති කොටසක් විදිහ තමයි එන අපිට සලකන්න වෙන්නේ. හරි. එතකොට මේ තුන්වෙනි වාක්‍යය හරි. අර බොහෝ විට බැර කිරීම කියලා නැතුණාට මේක හරි තුන්වෙනි වාක්‍යය. ඒ පහ වැරදි. අසත්‍ය වෙන්නේ පහ. හරි. ඊගාට පිළිවෙලින් ඒක ගුණ, ද්වි ගුණ, ත්‍රි ගුණ විභයක් එන්නේ මොනවාද කියලා අහනවා. හරිද? එතකොට අර මේකේ තුන්වෙනි පාඩමේ දැනුමත් පොඩ්ඩක් කලවම් කරලා තමයි දීලා තියෙන්නේ නේ. හරි. එතකොට මියුක බීජාණු. හරි. එතකොට ඔය දිවිර හැදෙන ඊ බීජාණු ඒක ගුණයි. හරිද? ගාවට දීගුණ කෙනෙක් සෙලිජිනෙල්ලාවල බීජාණු දානීය. හරි. බීජාණු දානීය කියන එක අයිති වෙන බීජාණු ශාක පරම්පරාවටනේ. අපි දන්නා බීජාණු ශාක පරම්පරාව දීගුණයි. මේක හරි. ඊගා සයිකස් බ්‍රුණ පෝෂණය අපිට කලිනුත් හම්බුණා. සයිකස් බ්‍රුණ පෝෂණය බාටපත් තුනේ ඒක ජාය ජන්ම අනුශාක. ඒ නිසා ඒක ඒක ගුණයි. හරි. ත්‍රිගුණ බ්‍රුණ පෝෂයක් තියෙන්නේ ඇන්තෝෆයිටාවල. ත්‍රිගුණ එකක් විදිහට අපිට හම්බෙන්නේ ඉතින් ඇන්තෝෆයිටා මේ බ්‍රුණ පෝෂය තමයි ඇත්තටම අන්තිම කොයෙන් හරි. හරි. එතනින් කොහොම හොයන් හොයන් ගියාන් ඒ උත්තරය අපිට ගත්ත හැකි. මෙතන කොකස් බ්‍රුණ පෝෂය කියලා තියෙන්නේ. ඒ කියන්නේ කොකස් කියන පොල් ඇන්තෝෆයිටා ශාකයක්. ඒකේ බ්‍රුණ පෝෂයනේ අන්තිමට ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊගා සෙලිජිනෙල්ලාවල සංකේතුව. සංකේතුව කියන්නේ බීජාණු ශාක පරම්පරාවේ කොටසක්. ඒ නිසා ඒක දීගුණයි. සයිකස් වල බ්‍රුණ පෝෂය එන්නේ එක එක උනායි. උත්තරේ හතර එනවා.
හරි ඊග 43 නෙප්‍රොලෙපිස් සහ සෙරිජිනෙල්ලා යන ශාක ගණ දෙකෙහිම දැකිය හැකි ලක්ෂණ වෙන්නේ මොනවාද? ප්‍රමුඛ බීජාණු ශාකයක් තියනවලු. හරි ඊගාට උච්චාර්මයක් පිහිටීම එක හරිනේ. වායු කොටස් වල මේ ජල හානිය වළක්ව ගන්න නිසා උච්චාර්මයක් ඇති වුණා. දැන් ශාකාර භෞමික ඝනාශීකරණය වෙනකොටම ගොඩවීම පරිසරයට අනුවත්තනක් ඉදිරියේ මේ උච්චාර්ම ඇති වුණා යාලට. ඊගාට ඒක ගෘහයේ ජන්මාණු ශාකයක් තියනවලු. ඒක ගෘහයේ දීලිංගික ජන්මාණු ශාකයක් තියෙන නෙප්‍රොලිපිස් වලට සිරිජින්ලා වල තියෙන දීගෘහී ඒකලිංගික ජන්මාණු ශාක. අභ්‍යන්තර සංශේෂණය තමයි සීළු භෞමික ශාක වල තියෙන්නේ. ව්‍යාප්තියට පෙර බීජාණු ප්‍රරෝහණය වීමක් ගැන කියනවා. ඒකදී නෙප්‍රොලිපිස් වල මේ හැදෙන බීජාණු බාහිර පරිසරයට ගිහිල්ලා ගැන් සුළඟ මගින් ව්‍යාප්ත වෙලා හොඳ තැනක වැටිලා ඊට පස්සේ තමයි බීජාණු ප්‍රරෝහණය වෙන්නේ ජන්මාණු ශාකේ බවට. එතකොට සෙලිජිනෙල්ලා වලදීම නෙමෙයි, සෙලිජිනෙල්ලා වල බීජාණු වර්ග දෙකක් හැදෙනවා, ශුද්‍ර බීජාණු සහ මහා බීජාණු විදිහට. ඒ ශුද්‍ර බීජාණු දානිය තුලදීම ශුද්‍ර බීජාණු ප්‍රරෝහණය වෙලා කුංජන්මාණු ශාකේ බවට විකසනය වෙනවා. මහා බීජාණු දානිය තුලදීම මහා බීජාණු ප්‍රරෝහණය වෙලා ජයජන්මාණු ශාකේ බවට විකසනය වෙනවා. හරි. එතකොට අර ව්‍යාප්තියට පෙර බීජාණු ප්‍රරෝහණය වීම තියෙන සෙලිජිනෙල්ලා වල විතරයි. සෙලිමේ නෙප්‍රොලිපිස් වල එහෙම එකක් නැහැ. එයාගේ බීජාණුව ව්‍යාප්ත වුණාට පස්සේ තමයි හොඳ තැනක වැටෙලා ඊට පස්සේ තමයි ඒක ජන්මාණු ශාකයේ බවට ප්‍රරෝහණය වෙන්නේ. හරිද? එතකොට පොදු ලක්ෂණ වෙන්නේ A B D උත්තරේ 1. හරි මේක 11. හරිද? මේ අන්තිම ලහනේ අවුතු බීජක ශාකවල සහචර සෛල පිළිබඳ නිවැරදි වෙන එකයි අහන්නේ. හරිද? તો ලොකු අමාරු ප්‍රශ්න නෙමේ. හරි તો ඔකවල් කියලා බැලුවොත් BC උත්තරේ එන්නේ. හරි. හරි 5. හරි ඒකාට ඒක බීජපත්‍රී ශාක මූලක පරිචක්‍රය පිළිබඳ නිවැරදි එක අහනවා. ඒක බීජපත්‍රී ශාක මූලක පරිචක්‍රය ගැන අහනවා. හරි සුබිරිනී භූත සෛල වලින් යුක්තයි කියලා කියනවා. පරිචක්‍රය කියන එක හැදලා තියෙන මොනවාද? මුදුස්තර සෛල ස්තර දෙකකින් හෝ තුනකින් හැදලා තියෙන්නේ. හරි ඔබ කටලවල තියෙන ওই පරිචර්මයත් එක්ක. හරි පරිචර්මයේ නම් ඒකේ වාල්කයේ කියන ස්තරය තුල සුබිරින් හැදුණු සෛල දෙනවා. නමුත් පරිචක්‍රයේ තියෙන මුදුස්තර සෛල. ඊගා සිම්ප්ලාස්ට මාර්ගය ඔස්සේ පමණක් ජලය හා ඛනිජ පරිවහනය කරයි. ඒක බීජපත්‍රී මූලක පරිචක්‍රය. එහෙම නෑ. පරිචක්‍රය කියන එක දැන් ඔයාලටම දැන් අර ස්තර ටික මතක තියෙන්න ඕනේ. දැන් එළිඳම්ම ගන්නවා නම් අපචර්මයේ තියෙනවා. හරි මූලික හේසයද අපචර්මයේ තියෙනවා. ඒ අපචර උරා ගන්න ඒවා ටික ඊගාවට බාහිකයට යනවා. බාහිකයේ අවසාන සෛල ස්තරය විදිහට අන්තස්චර්මයේ තියෙනවා. හරිද? එතන අන්තස්චර්මයේ තියෙනවා කැස්වාර් පටිය. හරි එන්න එකෙන් එපෝබ්ලාස්ට් මාර්ගය අවිර කරනවා. ඒ නිසා අර යන ද්‍රව්‍ය වලට ඔක්කොටම මේ සිම්ප්ලාස්ට මාර්ගයට ඇතුළු වෙලා තමයි එතනින් අන්තස්චාරමේ පහු කරන්න සිද්ධ වෙන්නේ. හරිද? හැබැයි අන්තස්චාරමේ පහු කරාට පස්සේ ඊගාට ඊට ඇතුළෙන් තියෙන පරිචක්‍රයනේ. දැන් හරස්කඩක් අරගෙන බලන්න ඕන ඔයාලා. අන්තස්චාරමේ ඇතුළෙන් තියෙන පරිචක්‍රය. පරිචක්‍රයට ඇතුළෙන් තමයි සෛලම හා ප්ලෝමේ තියෙන්නේ. හරිද? එතකොට අන්තස්චාරමේ පහු කරාට පස්සේ කියන පරිචක්‍රය තුලදී නැවත වතාවක් සිම්ප්ලාස්ට, ඇපෝප්ලාස්ට, පටලහරා සම්ප්‍රේෂණය කියන මාර්ග තුන ඔස්සේම යන්න පුළුවන්. ඒකට මේ සෛල ස්තර දෙකකින් හෝ තුනකින් යුක්තයි කියලා කියනවා. ඒක හරි. මේක තමයි නිවැරදි වාක්‍ය. ඊගා විභාජන හැකියාව සහිත සෛල වලින් යුක්තයි. ඒක බීජපත්‍රයේ මුලේ පරිචක්‍රයට විභාජනය වෙන්න බෑ. දී බීජපත්‍රයේ මුලේ පරිචක්‍රයට විතරයි පුළුවන්. ඒ හින්දා මේ විභාජන බැරි නිසා පාර්ශ්වික මුල් හදන්නේ නැහැ. උත්තරේ 3. හරි. ඊගා ජලීබ සංකල්පය ගැන නිවැරදි එකක් අහනවා. ද්‍රාවීභවය ද්‍රාවණයක මෞලිකතාවයට අනුලෝම සමානුපාතික වේ. හරි ඒක තමයි. يعني මේක හරි. මේ විදිහටම ඔයාල මේ ද්‍රාවිභය ගැන හිතන්න ඕනේ මේ විදිහට. හරිද? දැන් හැමතිස්සෙම හිතන්න ද්‍රාවණයක මෞලිකතාවයට يعني සාන්ද්‍රණයට අනුලෝම සමානුපාතිකයි ද්‍රාවිභය. එතකොට මොනවා හරි වට කිව්වොත් ජලය අරගෙන ඒකේ මොනවා හරි දේවල් දිය කරනවා කියලා කිව්වොත් හරි එහෙනම් ඒකේ තේරුම තමයි මොනවා හරි දිය කරද්දී සාන්ද්‍රණය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි වෙනවා නම් ද්‍රාවිභය වැඩි වෙනවා. යහන් දෙයක් නැහැ. හරිද? ද්‍රාවිභය වැඩි වෙනවා.
රාවිභවය වැඩිනවා කියන්නේ ඒකේ තේරුම තමයි මොකක්ද ඍණ 350 වගේ යගයක් නම් මුලින් තිබ්බේ දැන් මේක ඍණ 600 ඍණ 800 ඔහොමම යනවා කියන එක තමයි රාවිභවය වැඩිනවා කියන එකේ තේරුම හරිද ඍණ අර සංඛ්‍යා රේඛාව පැත්තෙන් හිතන්නේ නැහැ හරි ඒ කියන්නේ අර සංඛ්‍යා රේඛාව පැත්තෙන් හිතන්නේ ඍණ 350ට වඩා ඍණ 800 අඩුයිනේ එහෙම කියලා එහෙම එකක් නැහැ මේකේ හරි තේරුණාද රාවිභවය මේ පැත්තට යන්න යන මේ රාවිභවය වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ හරි ඊගා ද්‍රාවණයක රාවිභවයේ සමහර විට ධනාගයක්ලු කවදාවත් ධනාගයක් වෙන්න බෑ හරි කිසිම විටක ධනාගයක් වෙන්නේ නැහැ හැබැයි පීඩන විභවය ගත්තොත් සාමාන්‍යයෙන් ධනාගයක් හැබැයි ඒක ඍණ අගයක් වෙන අවස්ථාවක් තියෙනවා හරි ඊගාට සෛලයක ශුන්‍යතා පීඩනය වැඩි වෙන විට ජල විභවය අඩු වේ කියනවා නෑ ශුන්‍යතා පීඩනය වැඩි වෙද්දී සයිපි වැඩි වෙනවා කියන්නේ ජල විභවයත් වැඩි වෙනවා ඊගා ද්‍රාව්‍ය සංශුද්ධ ජලයට එකතු කරන විට පද්ධතියේ ද්‍රාව්‍ය විභවයේ ඍණ අගය අඩු වේ හරි ඔය තියෙන මම දැන් කිව්වෙත් බලමු ද්‍රාව්‍ය සංශුද්ධ ජලයට එකතු කරාද මොකද වෙන්නේ සාන්ද්‍රණය වැඩි වෙනවා සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ ද්‍රාව්‍ය විභවය වැඩි වෙනවා මොකද ද්‍රාව්‍ය විභවය අනුලෝම සමානුපාතිකයි සාන්ද්‍රණයට හරිද එතකොට මේ කියන්නේ දැන් මොකක්ද කියන්නේ මේ ද්‍රාව්‍ය විභවය වැඩි වෙනවා ද්‍රාව්‍ය විභවය වැඩි වෙන නෝනේ එතකොට මම කියන්නේ ඍණ අගය අඩු වේ හරි ඍණ අගය අඩු වේලු ඒ කියන්නේ මොකක්ද ඍණ අගය අඩු වේ කියලා කියන්නේ මුලින් 800 ඍණ 800 වගේ තිබුණු කෙනෙක් ඍණ 600 ඍණ 350 එහෙම එහෙම යනවා කියලා තමයි ඔය කියන දන්නේ. ඍණ අගය අඩු වෙනවා කියලා කියන්නේ. හරි නෝත් ඇත්තටම වෙන්නේ එහෙමද? නෑ. ද්‍රාවිභවය වැඩි වෙනවා කියලා අපි කිව්වානේ. ඒ සාන්ද්‍රණය වැඩි වෙන නිසා හරි ද්‍රාවිභවය වැඩි වෙනවා. ද්‍රාවිභවය වැඩි වෙනවා කියලා කියන්නේ ඒක මේ පැත්තට මෙහෙට යන්නේ. කොහොමද ද්‍රාවිභවයේ ස්වභාවයෙන්ම ඍණ කවදාවත් ඒක ධන වෙන්නේ නෑනේ. ඉතින් මෙහෙට යනවා කියන්නේ ඍණ පැත්තට යන්න යන එක වැඩි වෙන එක තමයි වෙන්නේ. ඍණාගය අඩු වෙන්නේ මේ ඍණාගය වැඩි වෙනවා තව තවත්. ඒක ඇත්තන වැරදි. ඊගන් පීඩන විභවයේ කිසි විටකත් ඍණාගය නොගන්නේ කියන වැරදි. සයිලම් වාහිනී වල උඩ උසේදන චූෂණ බලයක් එහෙම තියෙද්දි ඒක ඍණාගයක් ගන්නවා. එතකොට නිවැරදි දෙන්නේ ඒක. හරි කුස්කුටා ශාකය පිළිබඳ නිවැරදි ප්‍රකාශය. කුස්කුඩා ගැන පූර්ණ පරිපෝෂී ශාකයක්. හරිද? එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. ඒ නිසා ජලය, පෝෂක සියල්ලම, ඛනිජ ඒ සියල්ලම ධාරක ශාකයෙන් තමයි අරගන්නේ. හරි ප්‍රභා සංශ්ලේෂක වර්ණකත් නෑ. දැන් නයිට්‍රේට් ලෙස පාංශු ද්‍රාවණයේ නයිට්‍රජන් පෝෂක අවශෝෂණය කරනවලු එයා පාංශු ද්‍රාවණයෙන් උරා ගන්න නෑ. එයා පසට නෙමෙයි සම්බන්ධලා තියෙන්නේ. වෙනත් ගහක්කට තමයි ඇලිලා ඉන්නේ. මුදුන් මූල පද්ධතියක් ඇත කියලා කියනවා මුදුන් මූල පද්ධතියක් ඇත ඒක නම් ඔයාලගේ අපේ සිලබස් එකෙන් හරියටම මම කියන්න බෑ ඊගාට පහ කියන එකේදී වෙනත් විශේෂයක ජීවිපු සමග සහජීවි සම්බන්ධතාවය දක්වනවා ඒක හරි පරිපෝෂිතාවය කියන්නේ සහජීවි සම්බන්ධයක්නේ ඒකට ඒක උත්තරේ පහ හරි ඊගා ප්‍රතිචාර දක්වන විදිය ගුරුත්වයේ ප්‍රතිචාර ලෙස මූලාග්‍ර වේ සයිල් වල ඉහළ කොටසේ තුලාශ්‍ර තැන්පත් වෙනවලු නෑ ගුරුත්වයට තේ පල්ලහ තමා තැන්පත් වෙන්නේ ඊගාට ෆයිටෝක්‍රෝම ඒ කියන්නේ රතු ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක මගින් බීජ පැලය පස මතු පිටට ආවහම බීජ දරයේ දික්කීම නිෂේධනය කරනවලු නිල් එකෙන් තමයි ඒක වේරන්නේ හරි දැන් ඔයාලට තියෙනවා අර එකම වාක්‍ය නැවත නැවත හම්බ වෙනවා ඉතින් හොඳ ක්‍රමයක් හරි MCQ හදාගන්න තියෙන හොඳ ක්‍රමයක් මේම එකම පානව කරම් ප්‍රශ්න කරගෙන කරගෙන යන්න ඕනේ. ඒකට ස්පර්ශ උත්තේජක උත්තේජය මගින් මිමුසා පුඩි කා. ඒ කියන්නේ නිදිගුම් බවල උපදානයේ ශුන්‍යතාවය ක්ෂණිකව වැඩි කරයි නෙමේ ක්ෂණිකව අඩු වෙලා යනවා. ඒකට තමයි පත්‍රය ඇකලෙන්නේ. ඒකට අපි කියන ස්පර්ශ සාන්නමනේ කියලා. නිල් ප්‍රභා ප්‍රතිග්‍රාහක මගින් බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි කරනවලු නෑ රතු වලින් තමයි වැඩි කරන්නේ. ඊගාස් අර්ථික සුලඟට ප්‍රතිචාර ලෙස කෙටි සහ මහත කඳන් සහිතව ශාක වර්ධනය වේ එක හරි. ඊගාට ශාකවල පැවැත්ම කෙරෙහි පාරිසරික ආතති බලපාන ආකාරය පිළිබඳ නිවැරදි එක අහන්නේ. හරි ඔක්සිජන් නියං කාලයේදී පත්ව ඡේදනය උත්තේජනය කරයි. ඔක්සිජන් වලින් කරන්නේ පත්ව ඡේදනය නිෂේධනය. ඊගාට සෛලයක පටලයේ උෂ්ණත්වය යම් අවදි උෂ්ණත්වයකට වඩා වැඩි වන විට ඒ තරලමේ ස්වභාවය නැති වේ. වැඩි වෙන විට නෙමෙයි යම් අවිදුෂ්ණත්වයකට වඩා අඩු වන විට තමයි ලිපිඩ මිදිලා ස්ඵටික විභවයට පත් වෙලා
පටලේ තරලමේ බව නැති වෙන්නේ. මිදීමට ඔරොත්තු දෙන ශාකවල ශීත ඍතුවේ ආරම්භයට පෙර විශේෂිත ද්‍රාව්‍යවල සයිලෝප්ලාස්මි මට්ටම අඩු නෙමේ වැඩි කර ගැනීමක් තමයි වෙන්නේ. ඊගාට මධ්‍යස්ථ පාංශු ලවණතාවයට ප්‍රතිචාරයක් ලෙස ඊල සාන්ද්‍රණ හොඳින් දරාගත හැකි කාබන් ද්‍රව්‍ය නිපදවා ගැනීම එක හරි. ජීර්ණ සෛල බිත්ති මිදහෙළන එන්සයිම නිපදවීම පෙර සිට පවතින එකක් නෝ නෑ, ඒක ප්‍රේරිත එකක්. ඉතින් ඔයාලා දැන් තේරෙන්න ඕනේ ඔයාලා ප්‍රේරිත විහුමේ ආරක්ෂක යාන්ත්‍රය මොනවාද, ඊගාට පෙර සිට පවතින යාන්ත්‍ර මොනවාද කියලා පැහැදිලිව වෙන්නෙන්ව දැනන් ඉන්න ඕනේ. හරි, මේ කියන්නේ දීගෘහි ජන්මානුශාක සහිත සනාල ශාක අයිතන වංශයක්. දීගෘහි ජන්මානුශාක, හරි, ඒ කියන්නේ උඩ ජන්මානුශාක දෙකක් තියෙන්න ඕනේ ඒ විදිහට. හරි, ලයිකෝෆයිටා වංශයේ සෙලජිනෙල්ලා කියන දෙන්න ගත්තාම ඒකේ පුන් ජන්මානුශාකය සහ ජා ජන්මානුශාකයක් වෙන වෙනම තියෙනවා. හරි, එතකොට ඒක ගන්න පුළුවන්. ඊගාට ඇන්තෝෆයිටා වංශය කෙනෙක් ගත්තාම ඒකේ මේ ඇන්තෝෆයිටාවලත් එතකොට තියෙන්නේ දීගෘහි ජන්මානු ශාක තමයි. හරිද? ඒ කියන්නේ ඕකෙදි දැන් ජය ජන්මානු ශාකයක් හැදෙනවා, එන කලල කෝෂය කියන එක. ඊගාට පරාකණිකා ප්‍රරෝහණය වෙලා පුංජන්මානු ශාකයකුත් හැදෙනවා. හරිද? එතකොට ඒ දෙන්න වෙන වෙනම ඉන්නේ. ඊගාට කියන්නේ අර පුෂ්පය එකම පුෂ්පය මත තමයි හැදෙන්නේ. නමුත් පුෂ්පය කියන එක මේ බීජානු ශාකයටයි කොටසක්නේ. හරිද? කියන්නේ දැන් අපි ඒකගෘහී ජන්මානුශාකයක් කියලා කියන්න පුළුවන්. දැන් ටෙරෝෆයිටා වගේ එකක් නම් එතින්දී අර හෘදයාකාර මේ ජන්මානුශාකයේ තියෙනවා. එතකොට මේ සම්පූර්ණ ජාය ජන්ම සම්පූර්ණකම ජන්මානුශාකයටයි තියෙ කොටස. ඒකේ අණ්ඩානුදානි සහ ශුක්‍රානුදානි දෙකම තිබ්බා. හරිද? එතකොට තමයි අපි කිව්වේ ඒක ඒකගෘහී ජන්මානුශාකයක් කියලා. හරි? එතකොට දැන් අර ඔයාලට පැටලෙන්න පුළුවන් ඇන්තෝෆයිටා වලදීත් පුෂ්පය තියෙනවා. හරිද? පුෂ්පය තියෙනවා වගේ ඒකෙනම මේ දැන් මේ දෙක හැදෙන්නේ. හරිද? මේ ඩිම්බ කෝෂයේ ඇතුලේ, හරි, ඩිම්බ කෝෂය තුළ ඩිම්බ තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ජා ජන්මානුශාකය කියන එක තියෙන්නේ. ඊගාවට මේක දැන් පරාගධානී හැදිලා, හරි, මේ පරාග කෝෂ කියන එක ඇතුලේ ශුද්ධ බීජානුදානී තියෙනවා. ඒ කියන්නේ එතන පරාග කෝෂයෙන් ශුද්ධ බීජානුදානී තමයි ඒකට ශුද්‍ර බීජාණු හැදෙනවා. ශුද්‍ර බීජාණු ප්‍රරෝණ වෙලා පරාකණිකා හැදෙනවා. පරාකණිකාවෙන් පුංජන්මානුශාකය හැදෙනවා. හරි? එතකොට අර එකම එකේ එකම ව්‍යුහය තුල හැදෙනා වගේ එකක් නේ. කියන්නේ ඉහුරුහි කියලා හැදෙන්න පුළුවන්. නමුත් ඇත්තට එහෙම නෙමෙයි. හරි? මෙතන ජාජන්මානුශාකය වෙනම ඉන්නවා. මේකේ පුංජන්මානුශාකය වෙනම ඉන්නවා. හරිද? මේ පුෂ්පය කියලා කියන්නේ බීජාණු ශාකයට ඇති කොටසක් නේ. මෙතන නම් මේ හෘදයාකාර තලස ආකාරය කියන මේ සම්පූර්ණ එකම ජා ජන්මානු ශාකයටයි, ජා ජන්මානු මේ සෝරි ජන්මානු ශාකයටයි කුටසක්. එතකොට ඒක කෙලින්ම එකම ජන්මානු ශාකය තුළ හිඹ සහ ශුක්‍රාණු දෙකම නිපදීමක් තමයි එතන වෙන්නේ. මෙතන එහෙම එකක් නෙමෙයි. හරි? මේ දෙන්න වෙන වෙනම ඉන්නේ මේකෙත්. හරි, එනිසා එතකොට ඒකත් දීගෘහි ජන්මානු ශාකය විදිහට ගන්න පුළුවන්. පෙරෝෆයිටාවලදී ඒක ගෘහි. හරි? ඊට පස්සේ දැන් මේකේ මේ ප්‍රශ්න අහන්නේ සනාල ශාක කියලා. හරි? ඒ නිසා මේ පෙරෝෆයිටා ප්‍රයෝෆයිටා කියන දෙන්න අයිති වෙන්නේ නැහැ. යාළ විනාල ශාකනේ කොම. හරි? එතකොට ඒවා ගත්තොත් එමේ යාළ මේ දී ගෘහි ජන්මාන ශාක තමයි. නමුත් ඒ වුණාට ඒවා විනාල ශාක නිසා මේක අපිට උත්තර විදිහට ගන්න බෑ. ඒකට AB උත්තරේ එන්නේ 3. හරි, ඊගාර 43 භෞමික ශාක සම්බන්ධයෙන් කිනම් ප්‍රකාශය නිවැරදිද කියලා අහනවා. විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් පෙන්වීම. හරි, ඒක හරි. භෞමික ශාක සම්බන්ධයෙන් නිවැරදි එකක් නැහැ මේක. හරි, ඊගාර ජන්මානුශාක අනු නිභාජනයෙන් ජන්මානුපදවීම ඒකත් හරි. ඊගාට අණ්ඩානුදානියක් තුළ අණ්ඩසෛල එකක් හෝ කීපයක් තිබීම වැරදි. හැම තිස්සෙම ඕනම ශාකාංශයක අණ්ඩානුදානිය තුළ තියෙන්නේ තනි අණ්ඩසෛලයයි.
අකර අභ්‍යන්තර සංසේචනය සිදු කිරීම හරි සීළු බෞමික ශාක අභ්‍යන්තර සංසේචනයක් කරන්නේ බීජාණු ප්‍රරෝහණයෙන් දීගුණ බීජාණු ශාකය හට ගැනීම. බීජාණු ප්‍රරෝහණය වෙලා හැදෙන්නේ ජන්ම අණු ශාකයෙන්. තොර එක ඇරදී. ඒ කියන්නේ ABD උතර එක. හරි, ඊගාන මේ පේපර් එකේ දැන් ශාකයේ ප්‍රශ්න ටික බලමු. හරි, කියන්නේ මෙතන 10 වෙනි ප්‍රශ්නේ භෞමික ශාක පිළිබඳව සත්‍ය වන්නේ පහත කවරක්ද? විනාල ශාකවල බීජාණු ශාක ස්වාධීන නැත කියලා කියනවා. එතකොට එම ගත්තොත් ඒක හරිනේ. දැන් පොග නටුම් වගේ එකක් අපි උදාහරණ විදිහට ගත්තාම ඒක හරි නේද? බීජාණු ශාකය ස්වාධීන නැහැ. ජාජන්මාණු ශාකයේ මත තමයි ඉන්නේ බීජාණු ශාකය. හරි, ඊගාට බීජ රහිත සනාල ශාකවල සයිලම වාහකාභ හා තන්තු ලිග්නින් වලින් ශක්තිමත් වී නැත කියලා කියනවා. එහෙම එකක් නැහැ. හරිද? මෙයාගේ සයිලම පටකය තුළ බීජ රහිත සනාල ශාකවල සයිලම පටකය තුළ වාහකාභ තන්තු ඊගාට මුදුස්තර සයිලමේ මුදුස්තර සයිලමේ තන්තු වාහකාභේ සයිල තුනේ තියෙන්නේ. දෙකකින් වාහකාභ සහ තන්තු වල ලිග්නින් තියෙනවා. ඒක වෙනසක් නැහැ. හරිද? ඊගාට බීජ ශාකවල මහා බීජාණු දානිය තුල කෘත්‍රිමය මහා බීජාණු කිහිපයකි. හරි, බීජ ශාකවල මහා බීජාණු දානිය තුල හරි මහා බීජාණු මාතෘ සෛලයක් හැදෙනවා. ඒක උණු නිභාජනය වෙලා මහා බීජාණු හතරක් හැදෙනවානේ. ඒ හතරෙන් එකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ජීවිතාන්ත ඉතුරු වෙන්නේ ඉතිරි තුන අයි මේ විනාශ වෙලා යනවා. හරිද? එතකොට කෘත්‍රිමය මහා බීජාණු එකයි එහෙනම් එතෙන්දි තියෙන්නේ. හරි, හැබැයි දැන් සෙලිජිනෙල්ලා වගේ එකක් ගත්තොත් එහෙම, ඒ කියන්නේ බීජ නොදරන සනාල ශාක කියන එක යට තියෙන ඒවා සෙලිජිනෙල්ලා ගත්තොත් එහෙම, මේ එතන මහා බීජාණු දානිය තුල වගේම මහා බීජාණු මාතෘ සෛලයක් ඇවිල්ලා මහා බීජාණු හතරක් හැදෙනවා. ඒ හතරම එතෙන්දි ක්‍රියාත්මක වෙනවා. හරිද? ඒ හතරෙන්ම ජාජන්මාණු ශාක හතරක් හැදෙනවා. එතකොට හරි, ඊගාට ඒ බීජ නොදරන සනාල ශාක යට තියෙන එක මේ නෙප්‍රොලිපිස්. නමුත් නෙප්‍රොලිපිස් වල මේ මහා බීජාණු ශුද්‍ර බීජාණු කියලා මේ දෙකක් හැදෙන්නේ නැහනේ. ඒ නිසා එතෙන්දී මේ අපිට මෙහෙම එකක් කතා කරන්න බෑ ඇත්තටම. හරි, ඊගාට සීලම බීජ ශාකවල බීජ පරිණතිය වැසණු කුටීරයක් තුළ සිදුවේ. එහෙම නෑ. වැසණු කුටීරය කියන්නේ මොකද්ද? මේ ඵලය කියන එකනේ. බීජ ආවුතු බීජ කල නම් බීජ තියෙන්නේ ඵලයකින් ආවරණය වෙලා. නමුත් විකෘත බීජ කල එහෙම නෑ. හරි, ඊගාට ආවුතු බීජ පරාකණිකාව දීගුණ ව්‍යුහයක් කියලා කියනවා. එතකොට ඒකත් වැරදි. ආවුතු බීජක ශාකවල පරාකණිකාව කියලා කියන්නේ ඒකේ තියෙන පුංජන්මාණු ශාකයට. හරි, අපි දන්නවා ජන්මාණු ශාකය ගත්තම ඒක ඒක ගුණයිනේ. හරි, එතකොට එතන මේ පුංජන්මාණු අර පරාගදානී බිත්තියෙන් ආවරණය වූ පුංජන්මාණු ශාකය තමයි පරාකණිකාව කියලා අපි හිතෙන් කියන්නේ. හරි, ඒ නිසා ඒක ඒක ගුණ ව්‍යුහයක්. එතකොට මෙතන සත්‍ය ප්‍රකාශය වෙන්නේ පළවෙනි එක. හරි, ඊගාට 11 වෙනි ප්‍රශ්නේ අර්ථාපල පටකයක ජලීබවේ නිර්ණය කරන ලද පරීක්ෂණයකදී ශිෂ්‍යයෙකු විසින් අඳින ලද ප්‍රස්ථාරයක් පහත දැක්වේ. හරි, එතකොට දැන් මෙහෙම ප්‍රස්ථාරය දීලා තියෙනවා. ඊගාට දත්ත වගුව දීලා තියෙනවා. සුක්ෂ ද්‍රාවණ සාන්ද්‍රණයයි ඊට අදාළ රාවි විභවයයි. එතකොට මේක අහන්නේ අර්ථාපල පටකයේ ජලීබවේ කීයද කියලා. හරි, එතකොට මේක ප්‍රැක්ටිකල් එක ගැනත් පොඩි මතකයක් තියෙන්න ඕනේ. හරි, ඔක අපේරේ සුක්‍රෝස් ද්‍රාවණ පියලි කීපයක් කොහොම අරගෙන. හරි, එතකොට මේකට අර්ථාපල පටක දෙක ගාන වගේ දානවා. හරිද? ඊට පස්සේ දිග වෙනස් වීම ප්‍රතිශතය අරගෙන හරි තමයි වියෝග හඳන්නේ. හරි, එතකොට මේ තමයි ඇඳලා තියෙන ප්‍රස්ථාරය. දිග වෙනස් වීම මේ ප්‍රතිශතයයි ඒ ගිල්ලෝගේ සුක්‍රෝස් ද්‍රාවණේ සාන්ද්‍රණයයි. හරි, එතකොට මේ ප්‍රස්ථාරය අපි ගන්න ඕනේ මොකක්ද? මෙන්න මෙතන දිග වෙනස් වීම ප්‍රතිශතයේ බිඳුව වෙන අවස්ථාවේදී මේ බිඳුව වෙන අවස්ථාවේදී සුක්‍රෝස් ද්‍රාවණේ සාන්ද්‍රණය කියන්නේ 0.3යි. හරිද? ඒ කියන්නේ කිසියම් ද්‍රාවණයක් තියෙන පිටු මේක කියලා. හරි, මේකේ ගිල්වන ලද මේ අර්ථාපල තීරුව වල දිග වෙනසක් වෙලා නැහැ. හරිද? දිග වෙනස් වෙලා නැහැ කියන්නේ පටකේට ද්‍රාවණී ඉඳන් ජලය උරාගෙනත් නැහැ. මේ පටකෙන් ජලය ඉවත් වෙලත් නැහැ. හරිද? ඒක තේරුම එහෙනම් මේ ද්‍රාවණයේ ජලීබවය පටකේ ජලීබවයට සමානයි. හරිද? එහෙම වුණොත්නේ ඒ අර ශුද්ධ ජල ගමනයක් වෙන්නේ නැත්තේ. නේද? එහෙනම් මොකක්ද වෙන්නේ?
අපි මෙතන හන්නේ අර්ථාපල් පටකය ජලිභවේ. එහෙනම් අපි මේ ද්‍රාවණයේ ජලිභය හොයාගත්තා නම් හරිද? ඒකම සමාන වෙනවා ওই අර්ථාපල් පටකය ජලිභයට. හරි. ඉතින් අපි දැන් අපි දන්නවා ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.3යි. හරිද? 0.3ට අදාළ ද්‍රාව විභවය තමයි අපිට වගුවෙන් දෙන්නේ. හරිද? ඒ වගේම අපි දන්නවා ද්‍රාවණයක් නිසා ද්‍රාවණයක අපි පීඩන විභවයේ බිඳුවක් කියලා සලකනවා. ඒ නිසා අර සමීකරණේ දාලා බලන්න ψ බිඳුව වෙද්දී ඔයාලට තේරෙනවා ψ සමාන වෙනවා ψ වලට. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ ජලිභවයත් ඍණ 820ම තමයි. එහෙනම් මේ ගිලූ පටකේ ජලිභවයත් ඍණ 820ම තමයි. අර වක්‍රතා කෝණ වෙනස් වීම මේ ප්‍රස්ථාරයක් ඇන්දත් ඔය කතාව තමයි. හැබැයි ප්‍රස්ථාරය එන්නේ අනිත් පැත්තට. ඔහොම ඉන්නේ. හරි. එතෙන්දීත් අපි මේ වගේම වක්‍රතා කෝණ වෙනස් වීම ප්‍රතිශතයේ බිඳුව වෙන අවස්ථාව හොයාගෙන තමයි ඔය විදිහටම ගාන හදන්න තියෙන්නේ. හැබැයි අර රෝහ්‍ය උපත්‍ර අපචර්මීය එකේදී එන්නේ මේ වගේ වක්‍රු ප්‍රස්ථාරයක්. නොමෙයක් එන්නේ මේකෙ සහ මේ ඍණ අක්ෂයක් එන්නේ ওই ප්‍රස්ථාරයේදී. හරිද? දැන් මේ වගේ ඍණ පැත්තකට යනවනේ. ඔව් මෙතෙන්දී අපි මෙතන අර මේ වෙනසක් නෙමෙයිනේ ගන්නෙ. ඒ කියන්නේ විෂුණු සෛල ප්‍රතිශතය ගන්නෙ. විෂුණු සෛල වෙනස් වීම ප්‍රතිශතයක් නෙමෙයි. දැන් මෙතෙන්දී දිග වෙනස් වීම ප්‍රතිශතයක්. එතකොට අවසාන දිගේ මුල් දිග අඩු කරනවා. එහෙනම් ඍණ පැත්තට යනවා. අතනදිත් අර වක්‍රතාව කෝණ වෙනස හොයද්දිත් එහෙමයි ඍණ පැත්තකට යනවා. ඔව් මෙතන විෂුණු සෛල ප්‍රතිශතය අපි කියලිම ගන්න. එතකොට අර වෙනසක් නෙමෙයි සලකන්නේ. එදා ඍණ පැත්තට ප්‍රස්ථාර අඳින්නවත් එපා. හරිද? ස්ට්‍රක්චර් එකේද ඔයාලට අඳින්න වෙයි සමහර විට. දැන් සමහර ලම අඳින්න කිව්වම පටන් ගන්න මේ වගේ ඍණ අක්ෂයක් තියෙන ප්‍රස්ථාරයක් ඇඳගෙන. හරිද? ඉතින් ඊට පස්සේ මේ බහුභූතයක් තමයි ඊට පස්සේ අඳින්නේ. ඊගොඩ FC කම්ලී ක්‍රියාකාරයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. ඒ පත්‍ර උද්දතාව ඉදිරි ගන්නනවා, B සුප්තතාව ඉදිරි ගන්නනවා, මුල් හා මූලිකේශ වල වර්ධනයේ දිරි ගන්නන්නේ ඉතිලින් වලින්. හරිද? මේක ඉතිලින් අනිත් ඒවා ඇබ්සිස් කම්ලේ කෘත්‍යයන් තමයි. ඊගා ශාකර බෝරෝන් සහ ෆොස්ෆරස් අවශෝෂණය කරගන්න ආකාර අහනවා. හරි. ඒක මත තියෙන මෙහෙමයි. දැන් ෆොස්ෆරස් වල නම් H3PO4 තමයි මෙයා හදන අම්ලය. ෆොස්ෆොරික් අම්ලික සම්පූර්ණයෙන් හදන එක ඕකනේ. මේ එතකොට ඕකෙන් එක H එකක් අයින් කරන්න මුලින්ම. එතකොට එන්නේ H2PO4-. තව H එකක් අයින් කරන්න. එතකොට එනවා HPO4-. මේ ආකාර දෙකෙන් තමයි ෆොස්ෆරස් ගන්නෙ. හරිද? ওই විදිහටම අපි බෝරොන් වලට ලිව්වොත් බෝරොන් වල මේ අර මොකක්ද කියන්නේ අංකෙ 3යිනේ. එතකොට H3BO3 කියන්නේ ඔයා හැදුවොත් අම්ලයක්. හරි. එතකොට ඕකෙන් එක H එකක් අයින් කරන්න. එතකොට එන්නේ H2BO3-. හරි. මේ දිහ තමයි බෝරොන් අරගන්නේ. එළ උත්තරේ 4. එතකොට හරි. ඊගාට පරිචර්මයේ පිළිබඳ අසත්‍ය ප්‍රකාශය. හරි. එහෙනම් දැන් පරිචර්මය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. පරිචර්මය කියන වල්ක කැම්බියමයි. ඒකෙන් දෙපැත්තට හදන පටක දෙකේ එකතු. හරි. ඒ ජලයට සහ වායුව වලට අපාරගම්මයි කියලා කියනවා. ඒක හරි. මොකද වල්කය කියන එක අපාරගම්මයිනේ. නිසා මේක හරි. එහෙනම් වාසිදරු දක්නට ලැබේ. ඒකත් හරි. ඊගාට වල්ක කැම්බියමෙන් නිපදවේ හරි. පොත්ත සැදීමන දායකයේ හරි. පොත්ත කියන එක ප්‍රධාන වශයෙන් තියෙන්නේ ද්විතීක ප්ලෝයමයයි පරිචර්මයයිනේ. සම්පූර්ණයෙන්ම අජීවී සෛල වලින් සෑදියද කියන එක වැරදි. තේරුණා. වල්ක සෛල විතරයි එතන අජීවී වෙන්නේ. වල්ක කැම්බීම ඔය දන්නා කැම්බීම කියන්නේ විභාජක පටකයක්. විභාජක පටකයකින් සෛල පුත්තමේ පරිණතවදීදී සජීවී. හරි. අපි ඒකේ තියෙන විභාජක පටකයේ සෛල වර්ග ගැන දන්නවනේ. සෛල ලක්ෂණ ගැන මුල්ම තැනදී අපි කතා කරන්නේ ශාකේ පාඩමේ. මේ එතකොට ඒ වගේම වල්ක කැම්බීමෙන් ඇතුළු පැත්තට හදන සෛලත් සජීවී තමයි. හරි. හැබැයි ටික කාලයක් යද්දි මොකද වෙන්නේ? කඳ හරි මුල හරි මහත් වෙනකොට ඒ වල්ක කැම්බීම බිඳලා ගිහිල්ලා ඒක වල්ක සෛල බවටම පත් වෙනවා. හරි. ඊට පස්සේ අලුත් වල්ක කැම්බීමක් ඊට ඇතුළෙන් හැදෙනවා. හරි. ඒතර කොහොම හරි ඒක වෙනම කතාවක්. දැන් මෙතන සම්පූර්ණයෙන් අජීවී කියලා කියන්න බෑ කොහොමත්. වල්කේ විතරයි ඒතකොට අජීවී වෙන්නේ. හරි. ඊගාට බීජ ප්‍රරෝහණයේ පියවර. හරිද? ඔක මුලින්ම වෙන්න ඕනේ ජලය අවශෝෂණය කරනවා. ඊගාට
ඒ සම සක්‍රිය වෙනවා, සංචිත ආහාර සචල වෙනවා. හරි, ඊගල් කල්ලි සීග්‍රවර්ධනයක් එනවා, බීජ මූලයේ පිටතට එනවා. හරි, C A B C B E D නේද? ඒකට උත්තරේ පහ. ඒ ටික ලියන්න පුළුවන් වෙනෝනේ ස්ට්‍රක්චර් පේපර් එකේදී ඇහුවොත්. හරි, එතන ශාකෙච්චරයි. ආයේ බලමු. හරි, මෙතන තියෙනවා පාංශුරාවණයේ මූලකේශ පාංශුරාවණය මූලකේශ සෛලවල ජලකාමී සෛල බිත්ති තුළට අවශෝෂණය වේ. ඒක හරිනේ. ඊගාට පස්වංශ වලට තදින් බැඳී ඇති ජලාණු නෙමෙයි. ඒක වැරදි. ඊගා ජලය මූලකේශ තුළට අක්‍රීයව ආශෘතිය මගින් සාන්ද්‍රානුක්‍රමණයක් ඔස්සේ ඇතුල් වේ. ඒක හරි. හරි, මූලකේශ සෛලයේ ප්‍රංශපටලය හරහා ඒ සෛල තුළට යනවා නම් ආශෘතියෙන් තමයි යන්නේ. සෛල බිත්ති දිගේ යනවා නම් ප්‍රංශපටලය හරහා යන්නේ නැතුව. හරි, සෛල බිත්ති දිගේ යනවා නම් එතකොට යන්නේ මේ විසරණය මගින්. ඊගාට කණිජයන සාන්ද්‍රානුක්‍රමණයට එරෙහිව සක්‍රිය පරිවහනය මගින් ඇතුළු වේ. ඒකත් හරි. දැන් කණිජයන උනත් මේ සෛල බිත්ති දිගේ යනවා නම් එතකොට මේ විසරණය තමයි යන්නේ. නමුත් ප්‍රංශපටලය හරහා සෛල තුළට ඇතුළු වෙනවා නම් කණිජයන එතෙන්දී සක්‍රිය පරිවහනයක් තමයි සිද්ධ වෙන්නේ. අපි කියනවා අර පොටෑසියම් අයන සාන්ද්‍රණය පාංශුරාවණය වගේ සිය ගුණයක් විතර වෙනවා මූලිකේ සෛලයක් ඇතුලේ තියෙන පොටෑසියම් අයන සාන්ද්‍රණය. හරි, ඒක සාන්ද්‍රානුක්‍රමයට විරුද්ධව නම් යන්නේ. එතකොට සක්‍රිය පරිවහනයක් තමයි යොදා ගන්න වෙන්නේ. ඊගාට පාංශුරාවණය මුලේ බාහිකය තුළට බහිසෛල අවකාශ ඔස්සේ පමණක් ගමන් කරයි. හරි, බහිසෛල අවකාශ ඔස්සේ පමණක් ගමන් කරයි කියලා කියනවා. ඒක එහෙම කියන්න බෑ. දැන් එකක් තමයි සෛල බිත්ති දිගේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අර වගේ දැන් මූලිකේ සෛල ඔහම තියෙනවා නම්, හරි, දැන් මෙයාගේ මේ ප්ලාස්පර්ලේ නම් මම වෙන්දලා තියෙන ප්ලාස්පර්ලේ ඇතුළට ගිහිල්ලා මේ විදිහට යන්න පුළුවන්. කැසින් ප්ලාස්ට මාර්ගය ඔස්සේ එහෙම ගමන් කරන්න පුළුවන් බාහිකේ දක්වා. සයිට 16 ප්ලාස්මන්ද ඔස්සේ ගිය හැකි. ඉතින් බයිස් මේ බයිසයිල අවකාශ ඔස්සේ විතරක් කියලා කියන්න බෑ. ඒතොර උමත් ඒතර උත්තරේ ඉන්නේ ඒ දෙක. හරි, ඊගාට මේක ප්‍රශ්නේ බලමු. මේ පේපර් එකේ තියෙන හරි 11 වෙනි ප්‍රශ්නේ ඒක බීජපත්‍රයේ මූලක ප්‍රාථමික ව්‍යුහය පිළිබඳ නිවැරදි එක අහන්නේ. ඇතැම් අපචර්මීය සෛල වලින් බහු සෛලික මූලිකේශ හටගෙන ඇත. හරි, මූලිකේශ ඒක සෛලිකයි කියලා මම ඉස්සලා කිව්වා. ඒකට අපචර්මයේ ඇතුළතින් බොහෝ විට ස්ථූල කෝණාස්තර සෛල පිහිටයි. හරි, ශාක මූලේ එතකොට ශාක මූලේ ස්ථූල කෝණාස්තර නැහැ කොහොමද? හරිද? එතකොට ඒක වැරදි. මේ කඳේ බාහිකය තුල තමයි තියෙන්නේ. කඳේදී අපචර්මයේ ඇතුළින් බාහිකය තුල ස්ථූල කෝණාස්තර තියෙනවා. මූලේදී එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඊගන බාහිකයේ පරයන්තයෙන්ම ඇති ස්තරය අන්තශර්මයයි. ඇතුළෙම තියෙන ස්තරයනේ අන්තශර්මය කියන්නේ. ඊගාට පරිචක්‍රය පාර්ශ්වික මුල් ඇති කිරීම දායක වේ. වැරදි. ඊගාට අන්තශර්මය අන්තරසෛල අවකාශ නොදරන තනිසෛල ස්තරයක්. ඒක හරි. හරි, ක්ලෝරෝෆිල් වල සංඝටක මූල ද්‍රව්‍ය විදිහට තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, මැග්නීසියම්. මේ ප්‍රශ්නය පාත සඳහන් කරුණු මත පදනම් වෙනවලු. නිවැරදි අනුපිළිවෙලින් අහන්නේ රෝයින් පාට සංක්‍රමණ ක්‍රියාවලියේ තියෙන පීවර. හරි, එතකොට අපි බලමු අපායනීදි සීනි හර කරනවා. ඒ කියන්නේ පෙනෙනල් එකකුවෙන් ඉඳන් මේ සුක්‍රෝස් අයින් වෙන එකනේ. ඒක මුලට එන්න බෑ. අර ප්‍රෝයින් විශේෂ ප්‍රභවේශයට අපායනේ දක්වා තොගුරයක් විදිහට යනවා. ඒක මැද පීවරක්. එහෙනම් ඊගාට ජලයේ ප්‍රෝයින් සිට සෛලමේ වෙති වත්වීමෙන් පෙනීර නලය තුල පීඩනය අඩුවේ. හරි, එකක් නෙමෙයි එන්න ඕනේ ඊගාවට. ඕකේ, දැන් මුලින්ම ඊ තමයි එන්න ඕනේ. හරි, සීනි බැරවීමනේ මුලින්ම එන්නේ. එතකොට පෙනීර නලයේ තුල ජලය බ අඩු වුණා.
ඉගට ඩී හරිද සයිලමීදං පේනල් තුළට ජලය ආවා. ඉට පස්සෙන් ඕන බී හරි. ඉට පස්සේ සීනි හර කිරීම ඉගාට සී හරි. දැන් ඕකේ දැන් සමහරලමයි යෝක පරල ගන්න මෙ මේ ගත්ත එක පහයි හරි. එතම පැහේ ගත්තොත් එන්නේ දැන් අර ඊඩීමතා මුල් පියර දෙක. ඊට පස්සේ යාල හිතනවා මේ ජලය ඉගට ප්ලෝයෙන් බැර කිරීම සොරි හර කිරීම වෙනවා කියලා. කියන්නේ ජලය ප්ලෝයමේ සිට සයිලමේ වෙති ඉවත්වීමෙන් පෙනේර නලය තුළ පීඩනය අඩුවීම ගට අපායනයේදී සීනි හර කිරීම. එහෙම ගත්තොත් එතන නම් පියර නෑ නෑ එක ගන්න හේතුවක් නෑ. මුලිම වෙන්න ඕනේ එහෙම ගත්තත් EDACB හරිද. මෙන්න මෙහෙම උත්තරය දීලා කියලා තිබ්බ කියලා හිතන්න. එතකොට අපායන සීනි හර කරනවා C කියන්නේ එනිසා මේ ජලය ප්ලෝයිමේ සිට සයිලමෙත්තට ඉවත් වෙනවා. පෙනේර නලය තුළ පීඩනය අඩු වෙනවා. ඊට පස්සේ ෆ්ලෝයිම් විශය ප්‍රවේශයට අපායනය දක්වා තොපුරාවක් ඉදිරියට එනවා. හරිද සමහර විට මෙහෙම උත්තරයක් දීලා තියෙන්න පුළුවන් හරිද. එහෙම උත්තරය දීලා තිබ්බොත් ඒත් වැරදි හරිද. ඒක එන්නේ මෙන්න මේ පිළිවෙලට. කියන්නේ අපි කතා වගේ කියද්දී අපි කියන්නේ මේ ප්‍රභවය අසලදී පෙනෙනල එකකුල පීඩනය වැඩි වෙනවා. ඉඟාවට කොහෙදද අපායනය ගාදී පෙනෙනල එකකුල පීඩනය අඩු වෙනවා. එනිසා පීඩන අනුක්‍රමණයක් ඇති වෙලා ඒ හින්දා තොපුරවාහ වෙනවා කියලානේ. කියන්නේ තොපුරවාහයෙන් පියර අන්තිමට වෙනවා වගේ එකක්නේ එන්නේ. කියන්නේ මේ B කියන එක අන්තිමට වෙනවා වගේ අදහසක්නේ සමහර වෙලාවට තියෙන්නේ. නමුත් ඇත්තටම කියන්නේ මේ කියන්නේ අර එහෙම තමයි වෙන්නේ. නමුත් රිසෝස් බුක් එකේ ඒක අපිට උගන්වන විදිහට එයාලා කියන පිළිවෙල වෙනස්. ඒ කියන්නේ එයාලා කියන්නේ සීන් බැර කරනවා. ඒ නිසා ප්‍රභවය අසල පෙනෙනල එකකවල මේ ජලිබි අඩු වෙනවා. හරි එනිසා සයිලමීදන් ඒ තුළට ජලය එනවා. එනිසා එතන වැඩි පීඩනයක් හට ගන්නවා. හරි ඊට පස්සේ වැඩි පීඩනය හට ගන්න නිසා ඒ ප්ලෝයම් විශය ප්‍රභවයේ ඉඳන් අපායනය දක්වා තොග ප්‍රවාහයක් විදිහට තල් වෙලා යනවා. හරි ඊට පස්සේ අපායනය ගාවදී ප්ලෝයම හර කිරීම සිද්ධ වෙනවා. එතකොට පෙනෙනල එකක ඉඳන් ජලය අයින් වෙලා යනවා සයිලමේට. එතකොට එතන පීඩනය අඩු වෙනවා. හරිද. නෝ ඒ කතාවත් ඉතින් හරි. මොකද දැන් මුලින්ම ප්‍රභවයේ ඉඳන් මේ අපායනය වෙනකන් සීන් ටික තල්ලු කරලා එවන්න එපැයි. ඒ කියන්නේ අපායනය දක්වා සීන් එව්වොත් නේ එතන හර කරන්න සීන් ටිකක් තියෙන්නේ. නැත්නම් මුලින්ම නැහනේ. හරිද. එතකොට එහෙම ගත්තත් ඒක හරි. ඒ නිසා මේක තමයි නිවැරදි අනුපිළිවෙල වෙන්නේ. හරි මට එක ප්‍රශ්නයක් හම්බුණා මෙන්න මේ වගේ තියෙන. එතකොට එහෙම තිබ්බත් ඒක පටල ගන්න එපා. මේක තමයි නිවැරදි විදිය. ඉගාර තුලාශ්ම කල්පිතයට අනුව ශාක මූලක සිදුවන ගුරුත්වාකර්ෂී චලන පිළිබඳව නිවැරදි වගන්තිය තෝරන්න. මුලේ සෛල විභාජන කලාපයේ ඔක්සිජන් ඒකරාශී වේ. වැරදිනේ ඔබන් එදා කිව්වනේ සෛල දික්කන කලාපයේ ඒකරාශී වෙන්නේ. අධික ඔක්සිජන් සාන්ද්‍රණය මගින් මුලේ සෛල දික්කීම නිෂේධනය වේ. ඒක හරි. ඉගාර මූලාග්‍ර රූපයේ සීලුම සෛලවල නෙමෙයි සමහර සෛලවල. මූලාග්‍රස්ත විභාජකයේ පහළම කොටසේ තුලාශ්ම ඒකරාශී වීමෙන් මූලාග්‍රස් විභාජකය නෙමෙයි මූලාග්‍ර කොපුවේ තමයි මේ මූලාග්‍ර රූපයේ සමහර සෛල වල ආලම කොටසේ තුලාශ්ම ඒකරාශී වෙනවා. එතකොට කැල්සියම් ප්‍රතිව්‍යාප්තිය එනවා. මූලාග්‍රස් විභාජකය නෙමෙයි. ඔක්සිජන් මගින් මුලේ යටිපැත්තේ ශීඝ්‍ර වර්ධනයක්ද උඩුපැත්තේ සෙමින් වර්ධනයක්ද කරනාලු ඒක වැරදි. ඔක්සිජන් එකතු වෙන යටිපැත්තේනේ. එතකොට අධික ඔක්සිජන් සාන්ද්‍රණ නිසා යටිපැත්තේ සෙමින් වර්ධනයක් වෙන්නේ. ඊට සාපේක්ෂව උඩ පැත්ත වේගෙන් වර්ධනය වෙනවා. දොන වේරි දුත්‍රේණි දෙක. ඊගාට පත්‍ර උද්දතාය දිර්ගෙන්වීම සහ පමා කිරීම සඳහා වැදගත් වන ශාක වර්ධක යාමක ද්‍රව්‍ය අනුපිළිවෙලින් අහනවා. උද්දතාවේ දිර්ගන්වන්නේ ඇප්සි කම්ලයෙන්. හරි ඒ වගේ මෙතිලින් වලටත් පුළුවන් මේ උද්දතාවේ කියන්නේ සමස්ත ශාකයේම උද්දතාවේ දිර්ගන්වන්න. උද්දතාවය ප්‍රමාද කරන කෙනා තමයි සයිටෝකයිනින්. උත්තරේ පහ. ඔක්සිජන් වලින් කරන්නේ පත්‍ර ඡේදනයේ නිෂේධනය. ඊගාර ජෛවාතති වලදී ශාක දක්වන ආරක්ෂක යාන්ත්‍රණ පිළිබඳ ප්‍රකාශ කීපයක් තියෙනවා. ඊට සඳහන් ප්‍රකාශත්‍රයෙන් ප්‍රේරිත ව්‍යුහමය රසායනික ආරක්ෂක යාන්ත්‍රණ මොනවාද කියලා අහනවා. එනර සමහරවල් තියෙනවා පෙර සිට පවතින යාන්ත්‍රණ. ඊගාර සමහරවල් තියෙනවා ප්‍රේරිත යාන්ත්‍රණ. අපි අහන්නේ මොනවද ප්‍රේරිත යාන්ත්‍රණ කියලා. කියන්නේ ව්‍යාධජනකී කාසාදනය වුණාට පස්සේ නැත්නම්
පලිබෝධයකගේ ඒශාකෙන හානි කරට පස්සට ප්‍රතිචාරක් ඉදිහයට ඇතිවන ආරක්ෂක යාන්ත්‍රණ. හරි, එතකොට ගලකය හා චේතස්ත්‍ර සෑදීමෙනවා එන්සයිම නිපදීම කියන කියනවා විෂ සංයෝග නිපදීම කොහොමද දෙකට වෙනවා ප්‍රේරිත එකක් සහ මේ පෙර සිට පාතන යාන්ත්‍රණයකින් දෙකට වෙනවා විෂ සංයෝග නිපදවීම. එතකොට උත්තරේනි BCD. හරි, ඊගාට මේකේ නිවැරදි සම්බන්ධයෙන් අහන්නේ ද්‍රව්‍ය විසරණයට ඉඩ සලසනවා සරල ඝනාකාර අයික සත්‍ය පාඩමෙනි. හරි, අපි සත්‍ය පාඩමේ ප්‍රශ්නෙට වෙනම කතාවක් මේ ගාදාසේ අද ශාක ඉවර කරාලෙමු. මේක ශාක විදිහට ගන්නත් පුළුවන්, නැත්නම් මේ තුන්වෙනි පාඩේ වෙන්නත් පුළුවන්. නිකන් කරලා දාමු ඕනේ, කමක් නැහැ. සම්බීජානුතාවය පෙන්වන ශාක ඝන පමණක් නිවැරදිව සඳහන් වෙන්නේ මොකේද කියලා අහන්නේ. හරිද, එතකොට සමබීජානුකතාවයේ තියෙන මාකෙන්ටියා එන්තොසෙරෝස් එන්තොසෙරෝෆයිටා සහ හෙපටොෆයිටා වංශී ඉන්නේ. ගනෙප්‍රොලිපිස් ගත්තහම සෙලජිනෙල විෂම බීජානුකයි. ඒකට පොගනාටු ලයිකෝපොඩියම් දෙන්නම හරි. ලයිකෝපොඩියම් ඉන්නෙත් ලයිකෝෆයිටා වංශී තමයි, සෙලජිනෙල ඉන්නෙත් ලයිකෝෆයිටා වංශී. එතකොට ඒ වංශී තුල සමබීජානුකයක් ඉන්නවා, විෂම බීජානුකයක් ඉන්නවා. ගැන පයිනස් කියන බීජ ශාකනේ, බීජ ශාක සියල්ලම විෂම බීජාණුකයි. එක ගැන හන් දෙයක් නැහැ. එතකොට මෙතන නීටමුත් එයත් විෂම බීජාණුකයි. හරි, එතකොට එහෙම ගත්තාම මෙතන C ගන්න පුළුවන් IA. හරි, ඉතින් උත්තරේ 5යි. හරි, ඊගාර 43. රේණුක අග්‍රස්තේ කණ්ඩිකා තුනකින් යුත් පරාගධානියක් ඇත. කණ්ඩිකා දෙකයිනේ තියෙන්නේ, ඒක වැරදි. පරාගධානිය තුලදී ශුද්‍ර බීජාණු ඌණ නිභාජනයට ලක්වී පුංජන්මාණු නිපදවයි. හරිද, ඒකත් වැරදි. සපුෂාග ගැන අහන්නේ මේ පරාගධානිය තුලදී පරාගධානිය කියන එකේ ඇතුලේ තියෙන පරාග කෝෂය නැත්තම් ශුද්‍ර බීජාණු දානී කියන එක. හරිද, මෙහෙමනේ මේ සූත්‍රිකා තියෙනවා. ඒක එතකොටම කණ්ඩිකා දෙකකින් යුත් පරාගධානිය තියෙනවා. හරි, ලෝක ඇතුලේ මේ තියෙනවා මොනවාද, මේ පරාග කෝෂ නැත්නම් ශුද්‍ර බීජාණු දානී කියන ඒවා. හරි, ශුද්‍ර බීජාණු දානී ඇතුලේ හැදෙනවා ශුද්‍ර බීජාණු. හරිද, ওই ශුද්‍ර බීජාණු ඊට පස්සේ රෝහණය වෙලා මේ දැන් හැදෙනවා මොකන්ද, පුංජන්මාණු ශාකේ. හරිද, එතකොට මේ විදිහට ඒ ශුද්‍ර බීජාණු විත්තියෙන් වට උණු පුංජන්මාණු ශාකයේ තියෙනවා. මේක ඇතුලේ තමයි දැන් අර සෛල දෙක තියෙන්නේ, ජනක සෛලයයි නාල සෛලයයි. හරිද, එතකොට මෙන්න මේකට අපි කියන මොකක් කියලාද, පරාග කණිකාව කියලා කියනවා. හරිද, මේක දැන් කියන්නේ ශුද්‍ර බීජාණු දානිය තුලදී පරාග කණිකා විකසනය වී නෑ B කොටසනේ බලවල හිටි. ඒ කියන්නේ පරාගධානිය තුලදී ශුද්‍ර බීජාණු උරු නිභාජනයේ ලක් වෙලා පුංජන්මාණු ශාකයෙන් ඉපදවනවලු. ඒක වැරදිද? ශුද්‍ර බීජාණුව කියන එක හැදුනේ උරු නිභාජනයේ අතරම. හරි, ශුද්‍ර බීජාණු දානිය තුලදී උරු නිභාජනයෙන් තමයි ශුද්‍ර බීජාණු හැදුනේ. ඒ නිසා ශුද්‍ර බීජාණුව එකුණයි. හරි, ඉතින් එකුණ සෛලයකට ආයි උණණයක් කරන්න බෑනේ, දීගුණ සෛලවල උරු නිභාජනය වෙන්නේ. හරිද, ඒ නිසා අනුනණයෙන් බෙදලා තමයි ශුද්‍ර බීජාණුව පුංජන්මාණු ශාකය හදන්නේ. මේක වැරදි. ඊගා ශුද්‍ර බීජාණු දානිය තුලදී පරාග කණිකා විකසනයේ වෙ නිදහස් කරයි. ඒක හරි. මේ විදිහට ඒක තමයි වෙන්නේ. ඊගාට පරාග නාලය ඩිම්බේ අනුද්වාරය ඔස්සේ කලල කෝෂයේ වෙත පුංජන්මාණු නිදහස් කරයි. ඒකත් හරි. දැන් සපුෂ්ප ශාකවලදී මෙහෙම අර කලංකමත් තමයි ওই පරාග කණිකා කියලා තැන්පත් වෙන්නේ. ඊට පස්සේ අර පුංජන්මාණු ශාකෙදී වර්ධනය වෙනවා මේ කීලිය ඔස්සේ යාගේ පරාගනාලේ හොම යනවා පල්ලෙහැට. හරි, ගිහිලා ගිහිලා අන්තිම ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ. මේ ඩිම්බේ තියෙන අනුද්වාරය, අනුද්වාරය ඔස්සේ ගිහිල්ලා තමයි පුංජන්මාණු නිදහස් කරන්නේ. හරි, හැබැයි සයිකස් වල පරාගණයේදී මොකද වෙන්නේ? සයිකස් වල ඩිම්බ අර ඩිම්බ කෝෂයක් ඇතුලේ නෙමෙයිනේ තියෙන, ආවරණයකින් තොරවනේ තියෙන්නේ. ඒ නිසා ඩිම්බේ කෙලිම පිටතට විවෘතයි. හරිද, එතකොට ඩිම්බේ අනුද්වාරයේ තියෙන මේ විදියට
එතුළර සුළඟමගෙන යත්තෙන පරාකානිකා කියල කෙලින්ම අනුද්ධාරය මත තමයි පතිතියෙන්නේ. හරිද මෙයාගේ කලංකය මත පතිත වෙලා ටස්සේ පරාග නාලය යනවා අර ඩිම්බ පෝෂ ඇතුළේ දැම් මෙම ඩිම්බ තියෙනවා හරි මෙයාගේ මේ එලී තිබ්බෙකතවා දැ මේක මේ ඇතුළි තියන්නේ හරි තෝන පරාගනාලය එයා හොයාගෙන යන හොයාගෙන හිල්ලා අනුද්ධාරය තුළින් ඇතුළෙනවා මෙතන කෙලීම පතිතිවෙන්නම අනුද්ධාරය මතට සයිකස්වර හරි පරිණත කලල කෝෂය තුළ සයිල සහ නැෂ්ටි අටබගින් පාති එක වැරදි සයිල් හතයි නැෂ්ටි අටයි දීන්න උත්තරේ සීඩී හතර